පෙරවන් සරණයි හැම දිනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ. පසුගිය සති දෙකේ අපි කතා බහ කළේ මුල් සතියේ කතා කළා බෝධිපාක්ෂික ධර්ම කියන මාතෘකාව ආරම්භ කරලා බෝධිපාක්ෂික ධර්ම පිළිබඳ මූලික පැහැදිලි කිරීමක් හැඳින්වීමක් අපි පළමු සතියේ සිද්ධ කරා. දෙවන සතියේ පසුගිය සතියේ අපි සාකච්ඡා කළා ඒ බෝධිපාක්ෂික ධර්ම කොටස් වශයෙන් ගත්තහම කොටස් 7ක් තියෙනවා. ඒ වගේම කරුණ වශයෙන් ගත්තහම කරුණු 37ක් තියෙනවා. පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තහම ධර්ම 14ක් වශයෙන් ගොනු කරන්නට පුළුවන්. එතකොට මේ ධර්ම 14 වෙන්නේ ඇයිද? වීර්ය චෛතසිකේ පමණක් අවස්ථා 9ක යෙදෙනවා. සති චෛතසිකේ අවස්ථා 8ක යෙදෙනවා. ඒකාග්‍රතා චෛතසිකේ අවස්ථා 4ක යෙදෙනවා. ප්‍රඥා චෛතසිකේ අවස්ථා 5ක යෙදෙනවා. ශ්‍රද්ධා චෛතසිකේ අවස්ථා 2ක යෙදෙනවා. සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා කියන මේ ධර්ම පහ බහුලව යෙදෙනවා. අවශේෂ ධර්ම එක බැගින් එක් අවස්ථාවක බැගින් යෙදෙනවා. ඒ නිසා අපි පසුගිය සතිය ආරම්භ කළා මේ බෝධිපාක්ෂික ධර්ම 37ක් හැටියට වෙන වෙනම කතා කරනවට වඩා හැම දිනාගේම අවබෝධයේ පහසුව සඳහා ඒ ධර්ම වශයෙන් වෙන වෙන කරුණු අරගෙන ඒ ධර්ම එක් එක් තැන යෙදෙන්නේ කොහොමද කියලා කතා බහ කිරීම ආරම්භ කළා. ඒ අනුව මේ බෝධිපාක්ෂික ධර්මයන්හි බහුලවම යෙදෙන චෛතසික ධර්මයේ වෙන්නේ වීර්ය. ඒ වීර්ය පිළිබඳව මූලික පැහැදිලි කිරීමක් අපේ පසුගිය සතියේදී සිද්ධ කරන්නට යෙදුණා. එතකොට වීර්ය අවස්ථා 6ක, ඒ කියන්නේ මේ බොජ්ජංග බෝධිපාක්ෂික ධර්ම හැටියට ධර්ම කොටස් 7ක් තියෙන්නේ. එතකොට මේ කොටස් 7ෙන් කොටස් 6කදීම මේ වීර්ය කියන චෛතසික ධර්මයේ යෙදෙන බව අපි පැහැදිලි කරගත්තා. එතකොට සතර සම්‍යක් ප්‍රධාන හැටියට, ඉද්ධිපාද හැටියට, ඉන්ද්‍රිය ධර්මයක් හැටියට, බල ධර්මයක් හැටියට, බොජ්ජංග ධර්මයක් හැටියට සහ මාර්ගාංගයක් හැටියට. එයින් අපි කතා බහ කළා සම්‍යක් ප්‍රධාන වශයෙන් මේ වීර්ය ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? නූපන්න කුසල් නූපදවන්නට, උපන්න කුසල් දුරු කරන්නට, ඒ වගේම නූපන්න අකුසල් උපන් කුසල් වැඩි දියුණු කරන්නට සහ නූපන් කුසල් උපදවන්නට කියන මේ අවස්ථා හතර සඳහාම කොහොමද මේ වීර්ය ක්‍රියාත්මක වෙන්නේ කියන බව අපි පැහැදිලි කරගත්තා. එතකොට අපිට පසුගිය සතියේ ඔය කරුණු කීපේ පමණයි, කියන්නේ වීර්යෙහි මූලික වශයෙන් ඉන්දිප සම්‍යක් ප්‍රධාන වශයෙන් යෙදෙන අවස්ථා ටික පමණයි අපිට කතා බහ කරන්නට කාල වේලා තිබුණේ. අද අපි උත්සාහ කරන්නේ ඒ වීර්යය යෙදෙන අනෙකුත් අවස්ථා ටික පැහැදිලි කරගන්න. වීර්ය කියන්නේ මොකක්ද කියලා අපි පැහැදිලි කරගත්තා. ඒ චෛතසිකයේ ගති ලක්ෂණ පැහැදිලි කරගත්තා. ඒක කුසල අකුසල දෙකෙහිම යෙදෙන ආකාරය පැහැදිලි කරගත්තා. ඒයින් කුසල මූලිකව වීර්ය යෙදීම අපිට බෝධිපාක්ෂික ධර්මයක් හැටියට දියුණු කරන්නට පුළුවන් කියන කාරණේ අපි පැහැදිලි කළා. එතකොට ඒ කුසල වීර්ය බෝධිපාක්ෂික ධර්මයක් වෙන්න, බෝධියට පක්ෂපාත වෙන්න කවර ගුණාංග වලින් යුක්ත වෙන්නට ඕනද කියන බව තමයි මේ එක් එක් තැනදී පැහැදිලි කරන්නේ. දැන් අපි පසුගිය සතියේ පැහැදිලි කරගත්තේ සම්‍යක් ප්‍රධාන හැටියට නූපන්න කුසල නූපදවන්න, උපන්න කුසල ප්‍රහාණය කරන්න, ඒ වගේම නූපන් කුසල් උපදවන්නට සහ උපන් කුසල් වැඩි දියුණු කිරීම කියන කාර්ය සඳහා මේ වීර්ය කොහොමද ක්‍රියාත්මක විය යුත්තේ. එතකොට අන්නේ වීර්ය තමයි බෝධිපාක්ෂික ධර්මයක් හැටියට සම්‍යප්පදාන වීර්ය හැටියට අපි හඳුනාගන්නේ දහම තුනේ. ඊළඟට අද අපි කතා කරන්නට යන්නේ ඉන්දිපාද ධර්මයක් හැටියට කොහොමද වීර්ය ක්‍රියාත්මක වෙන්නේ, ඊළඟට ඉන්ද්‍රිය ධර්මයක් හැටියට කොහොමද වීර්ය ක්‍රියාත්මක වෙන්නේ, බොජ්ජංග ධර්මයක් හැටියට කොහොමද, ඊළඟ බල ධර්මයක් හැටියට කොහොමද වීර්ය ක්‍රියාත්මක වෙන්නේ,
බොජ්ජංග ධර්මයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මාර්ගාංග ධර්මයක් හැටියට මේ එකම වීර්ය චෛතසිකය කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණා ටික තමයි අද කාල වේලාවේ හැටියට අපි කතා බහ කරන්න සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඉද්ධිපාද කියලා කියන්නේ ඉද්ධි කියලා කියන විශේෂ කෞශල්‍යයක්. එතකොට එක් එක් අයට ලැබෙන විශේෂ හැකියාවන් විශේෂ කුසලතාවයන් විවිධ පදනම් වලින් ලැබෙනවා. ඇතැම් කෙනෙකුට උත්පත්තිමය වශයෙන් ලැබෙනවා ඇතැම් විශේෂතාවයක්. සමහර කෙනෙකුට සාංසාරික කර්ම ශක්තියෙන් ලැබෙනවා ඇතැම් විශේෂතාවයක්. සමහර කෙනෙක් උත්සාහයෙන් උපදවා ගත යුතු වෙනවා ඒ විශේෂතාවයක්. දැන් උත්පත්තිමය වශයෙන් ලැබෙන විශේෂතා කියලා කියන්නේ දිව්‍ය බ්‍රහ්ම ආදී කුසල බලයෙන් උපදින සත්වයින්ට පමණක් නෙවෙයි ප්‍රේත යක්ෂ භූතාදී අවශේෂ සත්වයින්ට ඕපපාතික වශයෙන් උපදිනකොට ඒ ඕපපාතික ආත්ම භාවයන්ට ආවේනිකෝ යම් යම් විශේෂතාවයක් තියෙන හැකියාවක්. එතකොට ඒවා උත්පත්තිමය වශයෙන් ලැබෙන හැකියාවක්. දැන් අසුරයෝ කියලා කියන්නේ අකුසලයෙන් උපදින අය. නමුත් අකුසලයෙන් උපන්නා වුණාට ඒ ඇයට යම් යම් ප්‍රාතිහාර්ය කිරීමේ හැකියාවන් යම් යම් ස්වරූපයෙන් පෙනී සිටීමේ හැකියාවන් ඒබඳු හැකියාවන් අසුරයින්ට ඇතැම් අසුර කොට්ටාස වලට පවතිනවා. එතකොට අවශේෂ භූත කොට්ටාසත් එහෙමයි പ്രേත කොට්ටාසත් එහෙමයි අකුසලයෙන් උපන්නා වුණාට ඇතැම් പ്രേතයින්ට ඇතැම් භූතයින්ට පවතිනවා අර වගේ විශේෂ කෞශල්‍ය. එතකොට ඒවා උත්පත්තිමය වශයෙන් ලැබෙන හැකියාව. ඊළඟට අපි පෙර දිනකත් සිහිපත් කළා දැන් තිරිසන් සතෙක් ගත්තහම කපුටෙක් වගේ සතෙක් ගත්තහම මේ කපුටට පුළුවන් ඉපදිලා ටික දවසකින් උඩින් ඉගිල්ලෙන්න පුළුවන්. දැන් මිනිස්සයා කුසල බලයෙන් ඉපදිලා මිනිස්සයාට එහෙම වැඩුණු ශරීරයක් ඇති වුණත් එහෙම ඉහළින් යන්නට ආකාශයෙන් යන්නට ස්වභාවික හැකියාවක් මිනිස්සයා සතුව ඇත්තේ නැහැ. එතකොට අන්න ඒ වගේ අර උත්පත්තිමය වශයෙන් ඒ જાතියට ඒ ගතියට ආවේනික වෙච්ච විශේෂ කෞශල්‍යම් තියෙනවා. ඒව තමයි උත්පත්තිමය 이르දි හැටියට හඳුන්වන්නේ. ඊළඟට සමහරුන්ට තියෙනවා කර්ම බලයෙන් ලැබුණු 이르දි. ඒ කියන්නේ මෙන්ඩක සිටුවරයට එතකොට ජෝතිය සිටුවරයට වගේ ඒ වගේ සිටුවරුන්ට එහෙම විශේෂ කෞශල්‍යයන් තිබිලා තියෙනවා සාංසාරික පුණ්‍ය ශක්තිය. එතකොට ජෝතිය සිටුවරයා තමන්ගේ මුදල් පසුම්බිය අරගෙන ඒකෙන් අර සේවය කරන අයට පරිණඩි ගෙවන්නට කහවණු දෙන්න පටන් ගත්තාම ඒ පුද්ගලයාට ඒ කරන රාජකාරියේ හැටියට අර පසුම්බියෙන් කහවණු අරගෙන ඒ අයට දෙනවා. එතකොට 10 දෙනෙක් આવොත් ඒ 10 දෙනාටම අර මුදල් පසුම්බියෙන් දෙන්න පුළුවන්. 20 දෙනෙක් આવොත් 20 දෙනාටම පුළුවන්. 100ක් දෙනෙක් આવොත් 100ක් දෙනාටම. 1000ක් දෙනෙක් આવොත් 1000ක් දෙනාට. ලක්ෂයක් આવොත් ඒ ලක්ෂයටම අර පසුම්බියට අත දදා මුදල් අරගෙන දෙන්නට පුළුවන්. ඒක ඉවර වෙන්නේ නැහැ. එතකොට මේවා සාමාන්‍යයට පිටින් නැති සාංසාරික වශයෙන් ප්‍රබල විදිහට දන් දීලා පින් කරලා ප්‍රාර්ථනා අදිෂ්ඨාන ඇති කරගෙන ඒ ආපු සාංසාරික ගමන් මගේ පුණ්‍ය 이르දි හැටියට කුසල බලයෙන් ලැබෙන සුවිශේෂ කෞසල්‍යයක්. එතකොට ඒ සිටුවරයාගේ බිරිඳටත් ඒ වගේ 이르දියක් තිබිලා තියෙනවා. අපි හිතමු අද කාලේ අපි කතා කරන හැටියට හාල් සේරුවක් හාල් කිලෝ එකක් ලිපේ තිබ්බනම් එතකොට ඒකෙන් 3-4 දිනක් આવොත් ඒත් බෙදලා දෙන්න පුළුවන්. 10-15 දිනක් આવොත් ඒත් බෙදලා දෙන්න පුළුවන්. 100ක් 1000ක් ලක්ෂයක් આવවත් අර බත් හැලියට හැන්ද දදා ඒ හැම පිඟානකටම බත් බෙදන්න පුළුවන් ඉවර වෙන්නේ නැතිව. ඒ මොකද අර සාංසාරික වශයෙන් තමන් ඒ දන් දීලා කුසල මූලික ප්‍රාර්ථනා ඇති කරගෙන අදිෂ්ඨාන ඇති කරගෙන කුසල බලයෙන් ජනිත කරගත් 이르දිය අවිශේෂ කෞශල්‍යය. ඒතකොට මෙන්න මේ වගේ සමහරුන්ට උත්පත්තිමය වශයෙන් පිහිටි 이르දි තියෙනවා. සමහරුන්ට කුසල බලයෙන් පිහිටි 이르දි තියෙනවා. දැන් මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී කතා කරන්නේ ඒ 이르දි දෙක ගැන නෙමෙයි උත්සාහයෙන් චිත්ත ඒකාග්‍රතාවය උපදවාගෙන චිත්ත සමාධියෙන් ගොඩනගාගත යුතු විශේෂ කෞශල්‍යයන් පිළිබඳවයි මෙතන කතා කරන්නේ.
ඒවා තමයි මේ ඉද්ධිපාද කතාවේදී අදාළ වෙන 이르දිය වෙන්නේ. ඒ කියන්නේ යම්කිසි කෙනෙකුගේ චිත්ත ඒකාග්‍රතාවය ඇති කරගෙන සමාධිය සහ ප්‍රඥාව දියුණු කරලා එහෙම නැත්නම් චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන සමත විදර්ශනා භාවනා දෙක තුලින් ජනිත කරගන්නා විශේෂ කෞශල්‍යයක් තමයි මෙතන ඉද්ධි කියලා හඳුන්වන්නේ. එතකොට ඒ සඳහා ඒ විශේෂ ඉර්ධීන් සඳහා පාදක වෙන කරුණු හතරක් බුදුරජාණන් වහන්සේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී පැහැදිලි කරනවා. ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා. එතකොට එතන ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියනකොට විරිය හැටියට 3 වෙනි ඉද්ධිපාද ධර්මයේ හැටියට මේ වීර්ය නැමැති චෛතසිකය තමයි එහි පැහැදිලි කරන්නේ. එතකොට දැන් අපි වීර්ය කියන චෛතසිකයේ එක් එක් තැන යෙදෙන ආකාරයෙන් මේ පැහැදිලි කරගන්න. එතකොට සම්‍යක්ප්‍රදාන හැටියට අවස්ථා 4ක යෙදෙනවා. ඊළඟට විරිය ඉද්ධිපාදයේ හැටියට ඉද්ධිපාද කතාවේ 3 වෙනි ඉද්ධිපාදයේ හැටියට වීර්ය සඳහන් වෙනවා. වීර්ය චෛතසික සඳහන් වෙනවා. ඒ කියන්නේ වීර්ය නැමැති චෛතසිකයේ ඉද්ධිපාද ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. එතකොට ඉද්ධිපාද කියලා කිව්වේ විශේෂ කෞශල්‍යයන් උපදවන්නට පදනම් වෙනවා. ඒ කියන්නේ සමාධිය සහ ප්‍රඥාව උපදවන්නට උදව් වෙනවා. එතකොට සමාධිය උපදවා ගත්තොත් තමයි ඉද්ධිවිද ඥානය උපදවන්නට, දිබ්බ චක්කු ඥානය, දිබ්බ සෝත ඥානය, පරචිත්ත විජාන ඥානය, පුබ්බේ නිවාසානුස්සති ඥානය, මේ ආදී විශේෂ හැකියාවන්, ඒවා හඳුන්වන විශේෂ අභිඥාවන් හැටියට. ඒතරේ අභිඥාවන්ගෙන් එකක් තමයි ඉද්ධිවිද ඥානය. ඒ කියන්නේ කය විශාල කිරීම, කුඩා කිරීම, නොපෙනී සිටීම, පෙනී සිටීම, පර්වත බිත්ති ප්‍රාකාර අතරින් කිසිම ගැටීමක් නැතුව එහා මෙහා යන්නට පුළුවන් බව, මහ පොළවේ කිමිදෙන්නට පුළුවන් බව, ආකාශයේ ඇවිදින්නට පුළුවන් බව, හිතූ සැනින් හිතූ තැනක පහළ වෙන්නට පුළුවන් බව, ඉරහඳ තාරකා අතින් ස්පර්ශ කරන්නට පුළුවන් බව, මේ ආදී අන් අයට කළ නොහැකි විශේෂ හැකියාවන්. එතකොට ඒවා උපදවන්නේ චිත්ත සමාධිය උපදවාගෙන. එතකොට මෙතන මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඉද්ධි කියලා කියන්නේ අර උපතින් පිහිටන ඒවා නෙමේ, පුණ්‍ය බලයෙන් ලැබෙන ඒවා නෙමේ. මෙන්න මේ විදිහට චිත්ත සමාධිය දියුණු කරගෙන ඇති කරගන්නා වූ විශේෂ කෞශල. එතකොට ඒ විශේෂ කෞශල්‍ය අවබෝධය ලබන්නට උපකාර වෙනවා. ඒ මොකද දැන් චිත්ත ඒකාග්‍රතාවයේ විතරක් ඇති කරගෙන මේක කරන්න බෑ. චිත්ත ඒකාග්‍රතාවයේ පාදක කොටගෙන, ඒ කියන්නේ ප්‍රථම ධානය, ද්විතීයික ධානය, තෘතීයික ධානය, චතුර්ථ ධානය දක්වා ධාන වඩලා ඒ ධාන වශීභාවයට පමුණුවාගෙන ඊට පස්සේ ධාන ප්‍රගුණ කරගත්තා වූ ධානසිතින් යුක්තව තමයි චතුර්ථ ධානයට සමවැදිලා තමයි ඒ ශක්තිමත් කරගත්තු, ඒකාග්‍ර කරගත්තු සිතෙන් අර විශේෂ කෞශල්‍යයන් අවදි කරන්නට අවශ්‍ය අභ්‍යාස ප්‍රගුණ කරන්නේ. එහෙම නැත්නම් ඒ සඳහා අවධානය යොමු කරන්නේ. එතකොට දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපි හිතමු අන් අයගේ සිත හඳුනා ගැනීම, අන් අයට යම් පණිවිඩ තමන්ගේ සිතින් නිකුත් කිරීම, ඒවා අද කාලේ බටහිර ලෝකයේත් අභ්‍යාස කරනවා ටෙලිපති කියලා. එතකොට ටෙලිපති කියලා හඳුන්වන තැන අර විදිහේ චිත්ත සමාධියක් ඇති කරගෙන නෙවෙයි. ප්‍රථම ධානය, ද්විතීයික ධානය, තෘතීයික ධානය, චතුර්ථ ධානය දක්වා මනස දියුණු කරලා නෙමෙයි, අවම වශයෙන් ප්‍රථම ධානයවත් ඇතුව නෙමෙයි ඒ කෞශල්‍යයන් ප්‍රගුණ කරන්නේ. ඒ නිසා ඒවා මේ සාමාන්‍ය පියවි ජීවිතය තුළ පියවි ස්වභාවයෙන් යුක්තව යම් යම් අභ්‍යාසවල යෙදීම තුළින් පුහුණු කරන්නේ. එතකොට ඒ වැදි වරදින්නට වෙනස් වෙන්නට තියෙන ඉඩ කඩ වැඩි. හැබැයි මේ ඉද්ධි කතාවේදී අපි පැහැදිලි කරගන්නේ දැඩි චිත්ත ඒකාග්‍රතාවයක් ඇති කරගෙන ඒකාග්‍රතාවය තුළින් තමයි මේ විශේෂ කෞශල්‍යයන් දියුණු කරන්නේ. එතකොට එනිසා අර සාමාන්‍ය ටෙලිපති කියන කතාවට වඩා එහා ගියපු නිර්වද්‍යතාවයකින්, වඩා සියුම් ස්වභාවයකින් ඒවා දියුණු කරන්නට පුළුවන්. එතකොට හැබැයි ඒ தත්ත්වයට පමුණවා ගන්නට චතුර්ථ ධානය දක්වා ධානයන් වශී කර ගන්නට අවශ්‍යයි. දැන් එතකොට බුදුරජාණන් වහන්සේ මේ ඉද්ධිපාද ධර්ම කියලා හඳුන්වන්නේ ඡන්ද, චිත්ත, විරිය, විමර්ශා කියන මේ කරුණු හතර අර විදිහට චිත්ත ඒකාග්‍රතාවයේ දියුණු කරගෙන සුවිශේෂ කෞශල්‍යයන් ඇති කර ගන්නටත් උදව් වෙනවා. ඒ වගේම ප්‍රඥාව දියුණු කරගෙන කෙලෙස් ප්‍රහාණය කරන්නටත් උදව් වෙනවා. අන්න ඒ නිසා එතකොට
මූලික වශයෙන් ප්‍රාථමික වශයෙන් ඒ කය විවිධාකාරයෙන් හසුරවන්නට පුළුවන් හැකියාව සිත විවිධාකාරයෙන් හසුරවන්නට පුළුවන් හැකියාව මූලික වශයෙන් 이르දි කියලා හඳුන්වනවා. හැබැයි ඉහළම 이르දිය තමයි සෝවාන් සකෘදාගාමි අනාගාමි අරහත් කියන මේ මාර්ගඵල. එතකොට ඒවත් තමයි කෙනෙකුට ජීවිතේ ලබන්නට පුළුවන් ඉහළම කෞශල්‍ය ඉහළම හැකියාව. එතකොට ලෞකික 이르දි සහ ලෝකෝත්තර 이르දි හැටියට 이르දි දෙවර්ගයක් තියෙනවා. එතකොට මේ දෙආකාර වූ 이르දියම ලබන්නට ඒ 이르දිය සම්පාදනය කරගන්නට උපකාරක ධර්ම තමයි ඉද්දීපාද ධර්ම කියලා හඳුන්වන්නේ. දැන් එතකොට වීරේ බඳු ධර්මයක් වෙනවා. ඒ කොහොමද? දැන් අපි ගිය සතියේ කතා කළේ අකුසල් දුරු කරන්න කුසල් උපදවන්නට වීරිය උපකාර වෙන ආකාරය. දැන් මෙතන කියනවා මේ චිත්ත සමාධිය උපදවලා විශේෂ කෞශල්‍යයන් ජනිත කරන්නට වීරිය උදව් වෙනවා. ඒ කොහොමද උදව් වෙන්නේ කියන බව බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ ඉද්දීපාද සංයුත්තේහි පැහැදිලි කරනවා. දැන් වීර්ය පිළිබඳව දක්වන තැන එහිදී තථාගතයන් වහන්සේ දක්වන්නේ විරිය සමාධි ප්‍රධාන සංකාර සමන්නාගතං ඉද්දීපාදං භාවේති. එතකොට මුල් කාරණා ගැනත් එහෙම කියනවා. දැන් පළවෙනි ඉද්දීපාද ධර්මයේ ඡන්දයෙන් ඊළඟ එක චිත්තයෙන් ඊළඟ තුන්වෙනි එකනේ විරිය කියලා කියන්නේ හතරවෙනි එක විමර්ශා. එතකොට ඡන්දය ගැන කියනකොට ඡන්ද සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්දීපාදං භාවේ. ඊළඟට චිත්තය ගැන කියනකොට චිත්ත සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්දීපාදං භාවේ. ඒ විදිහට පැහැදිලි කරලා මෙතන වීර්ය සම්බන්ධව පැහැදිලි කරනවා. විරිය සමාධි ප්‍රදාන සංඛාර සමන්නාගතං ඉද්දීපාදං භාවේ. එතකොට මොකද්ද මේ කියන්නේ? මෙතනදී පැහැදිලි කරන්නේ අපට චිත්ත සමාධිය ඇති කරගන්නට ඡන්දය උදව් වෙනවා, චිත්තය උදව් වෙනවා, වීරය උදව් වෙනවා, විමර්ශාව උදව් වෙනවා. ඔය කර්ම හතරෙන්ම අපට සමාධිය උපදවන්නට පුළුවන්. ඔය කර්ම හතරම සමාධියට උපකාර වෙන කාරණා. චිත්ත ඒකාග්‍රතාවය. දැන් ඒකාග්‍රතාවය කියන්නේ මොකක්ද කියලා අපි මීට ඉහතදී විවිධ අවස්ථාවල කතා බහ කරලා තියෙනවා. ඉදිරියටත් අපි මේ පිළිබඳව වෙනම කතා කරනවා මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී. එතකොට ඒකාග්‍රතාවය හැම සිතකම යෙදෙන චෛතසික ධර්මයක්. නමුත් ඒ සිතත් එක්කම ඒකාග්‍රතාවය නිරුද්ධ වෙනවා. එතකොට ඒ සිතෙන් ගන්න අරමුණට අවශ්‍ය ප්‍රමාණයට ඒකාග්‍රතාවය තිබුණා වුණාට ඒ සිත නිරුද්ධ වෙනකොට ඒකාග්‍රතාවය නිරුද්ධ වෙන නිසා ඊළඟ සිත පහළ වෙනකොට ඒ සිතෙන් වෙනත් අරමුණක් ගන්නට පුළුවන්. නමුත් ඒ උපදින හැම සිතකින්ම වෙනස් අරමුණු ගන්නේ නැතිව එකම අරමුණ ගන්නට පුළුවන් මට්ටමට සිත පුහුණු කිරීම තමයි ඒකාග්‍රතාවයේ දියුණුව කියන්නේ. දැන් මේ විදිහට ඒකාග්‍රතාවයේ දියුණුව කරන්න, මේ විදිහට සමාධිය ප්‍රගුණ කරන්න ඡන්දය උදව් වෙනවා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත. ඊළඟට චිත්තය උදව් වෙනවා. ඒ සඳහා නැවත නැවත යොදවන සිත. ඊළඟට වීරය උදව් වෙනවා. ඊළඟට විමසිලිමත් ප්‍රඥා උදව් වෙනවා. එතකොට වීරය කොහොමද උදව් වෙන්නේ කියන එකයි මෙතන පැහැදිලි කරන්නේ. විරිය සමාධි ප්‍රධාන සංඛාර සමන්නාගතං ඉද්දීපාදං භාවේ. එතකොට මේ වාක්‍ය තේරුම වීරය නිසා පැවති සමාධියෙන් හා ප්‍රධාන සංස්කාරයෙන් යුක්ත වූ ඉද්දීපාදය වඩයි. එහෙම තමයි මේක සිංහලෙන් අපට පැහැදිලි කරගන්නට වෙන්නේ. එතකොට වීර්ය නිසා පැවති සමාධිය. දැන් අපි සිහිපත් කළා චිත්ත ඒකාග්‍රතාවයට ඡන්දය උදව් වෙනවා, චිත්තය උදව් වෙනවා, වීර්ය උදව් වෙනවා, විමර්ශාව උදව් වෙනවා. දැන් මෙතන මේ වීර්ය ගැන කතා කරනකොට වීර්ය නිසා උපදින සමාධිය. දැන් අපේ සිත වෙනත් වෙනත් අරමුණු වලට යනකොට ඒ වෙනස් වෙනස් අරමුණු වලට යන්නේ නැතිව එකම අරමුණ කෙරෙහි පවත්වා ගන්නට අපට වීරය උපකාර වෙනවා. වීරයෙන් යුක්තව අපි එකම අරමුණේ නැවත නැවත සිත රඳවා ගන්නට වෑයම් කරනවා. අන්න එතකොට ඒතනත්තාගේ චිත්ත ඒකාග්‍රතාවය උපදින්නේ වීරය නිසා. අන්න ඒක තමයි විරිය සමාධි කියලා කියන්නේ. වීර නිසා උපන්නා වූ සමාධිය, වීර නිසා උපන්නා වූ ඒකාග්‍රතාවය.
ඒ ඒකාග්‍රතාවයෙන් යුක්තව ඊළඟට ප්‍රධාන සංඛාර සමන්නාගත ඊළඟට ප්‍රධාන වීර්යයෙන් යුක්ත අපි අර පසුගිය සතියේ කතා කළ නූපන්න කුසල් නූපදවන උපන්න කුසල් ප්‍රහාණය කරන නූපන් කුසල් උපදවන උපන් කුසල් වැඩි දියුණු කරන විදිහේ කෙලස් දුරු කරන විදිහේ කුසල් අවදි කරන විදිහේ ප්‍රධාන සංස්කාරය නැත්නම් සංස්කාර කියලා කියන්නේ ඒ ඒ ක්‍රියාවලිය ඒ කෘත්‍ය සිදු කරමින් ඉද්ධිපාදං භාවේති අර ඉර්ධිය දියුණු කරන්නට අවශ්‍ය මානසික තත්ත්වය ගොඩනගනවා. එතකොට ඒ සඳහා පදනම් වෙන්නේ කුමක්ද? විරිය සමාධි මේ වීර්ය නිසා උපදින්නා වූ චිත්ත ඒකාග්‍රතාවය. එතකොට අන්න ඒ විදිහට අර විශේෂ කෞශල්‍යයන් උපදවන්නට සමත විදර්ශනාවන් දියුණු කරන්නට මූලික වශයෙන් වීර නිසා ඇති කර ගන්නා වූ ඒකාග්‍රතාවයේ උදව් වෙනවා. අන්නේ වීර නිසා ඒකාග්‍රතාවයේ වර්ධනය කිරීම වීර නිසා සමාධිය වර්ධනය කිරීම තමයි මෙතන ප්‍රධාන වශයෙන්ම විරිය ඉද්ධිපාදයක් හැටියට ක්‍රියාත්මක වෙනවයි කියලා හඳුන්වනවා. ඉතින් දැන් අපි ගොඩාක් කාරණා පැහැදිලි කළේ මේ ඉද්ධිපාද කියලා කියන්නේ මොකක්ද කියලා තේරුම් ගන්නට. එතකොට ඒ යුද්ධයට පාදක වෙන්නේ මූලික වශයෙන් චිත්ත ඒකාග්‍රතාවයේවත් සමාධිය. ඒ සමාධියට අර වීර උපකාර වීම තමයි මෙතන විරිය ඉද්ධිපාද හැටියට හඳුන්වන්නේ. එතකොට සමාධියට උපකාර වෙනවා ඊළඟට ප්‍රධාන වීර්යෙන් යුක්තව අර කියන කෞශල්‍ය දිනු කරගන්නට වෑයම් කරනවා. එතකොට එතන ප්‍රධාන කාරණයක් හැටියට වීර ක්‍රියාත්මක වෙනවා. කුමක් සඳහාද? අන් අයට නැති විශේෂ කෞශල්‍ය, විශේෂ අභිඥාවන්, විශේෂ ඉර්ධීන්, ලෞකික ඉර්ධීන් සහ ලෝකෝත්තර ඉර්ධීන් උපදවා ගන්නට ප්‍රධාන වශයෙන් වීර ක්‍රියාත්මක වෙනවා. ඒ තමයි විරිය ඉද්ධිපාද ධර්මය හැටියට හඳුන්වන්නේ. ඊළඟට වීර ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ධර්ම කියලා කිව්වේ මොකක්ද? ඉන්ද්‍රිය කියලා කියන්නේ අවශේෂ චිත්ත චෛතසික ධර්මයන්ට නායකත්වය ගන්න, මූලිකත්වය ගන්න, ප්‍රධානත්වය ගන්න කාරක. එතකොට දැන් මෙතන සත්වයේ පුද්ගලයක ආත්මයක් කියලා එකක් නැහැනේ. ක්‍රියාත්මක වෙන්නේ නාම රූප ධර්ම සමූහයක්නේ. එතකොට මේ නාම රූප ධර්ම සසර පැත්තට යනවාද නිවන පැත්තට යනවාද කියලා තීරණය වෙන්නේ එහි නායකත්වය ගන්න කරුණු අනුව. එතකොට නීවරණ ධර්ම මූලික වුණොත් සසර පැත්තට අපාය පැත්තට තමයි අර චිත්තචෛසික ධර්මයන් හැසිරෙන්නේ. එතකොට නිවන පැත්තට හැසිරෙන්නේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ ධර්ම මූලික වුණා. ඒ නිසා ඒ ධර්ම පහ හඳුන්වනවා ඉන්ද්‍රිය ධර්ම කියලා. එතකොට ඉන්ද්‍රිය ධර්ම කියන්නේ ඒවට විතරක් නෙමෙයි චක්කු සෝත ඝාන ජීවහා කාය මන මේවටත් ඉන්ද්‍රිය කියලා කියනවා. ඇයි ඒවටත් ඉන්ද්‍රිය කියලා කියන්නේ? ඒවත් චිත්තචෛතසික ධර්ම හසුරවන්නට සමත් වෙන නිසා. දැන් පළමු සතියේම අපි මේ පිළිබඳව කතා කරද්දී පැහැදිලි කරගත්තා චක්කුසෝත ගහන ජීවහා කාය මන කියන මේ ෂඩේන්ද්‍රියන් ඒවත් ඉන්ද්‍රිය නමින් තමයි හඳුන්වන්නේ. ඇයිද? චිත්තචෛතසික ධර්මයන් හසුරවන්නට සමත් වෙන නිසා, ඒවට නායකත්වයේ මූලිකත්වයේ ගන්නට සමත් වෙන නිසා. නමුත් මේ චක්කුසෝත ගහන ජීවහා කාය මන කියන ඉන්ද්‍රියන් අර චිත්තචෛතසික ධර්මයේ මොන පැත්තට හසුරවනවද කියලා විනිශ්චයක් නැහැ. සසර පැත්තට හසුරවන්නත් පුළුවන්, නිවන පැත්තට හසුරවන්නත් පුළුවන්. හැබැයි එනිසා ඒව බෝධිපාක්ෂික ධර්ම හැටියට ගන්නෙ නැහැ. චක්කසෝත ඝන ජීවහා කාය මන කියන ඒවා ඉන්ද්‍රිය හැටියට හැඳින්වුවට ඒව බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ඉන්ද්‍රිය කියලා හඳුන්වන්නේ නැහැ. ඇයි ඒ? බෝධියට පක්ෂපාතෝමයි ක්‍රියාත්මක වෙන්නේ කියලා ඒව නිගමනය කරන්න බැරි නිසා. නමුත් මේ කියන සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේ කර්ම මේ චෛතසික පහ නොයරදීම චිත්තචෛතසික ධර්මයන් හසුරුවනවා නිවන දෙසට, අවබෝධය දෙසට හසුරුවනවා. එතකොට යථාවබෝධය ලබන්නට චිත්තචෛතසික ධර්මයන් මෙහෙවනවා මේ සාධක පහේ. එනිසා බෝධිපාක්ෂික ධර්ම කතාවේදී මේ කරුණු පහ තමයි ඉන්ද්‍රිය ධර්ම හැටියට හඳුන්වන්නේ. එතකොට එතන සද්ධා විරිය දෙවැනියට කියවෙන්නේ වීර්ය චෛතසිකේ. එතකොට වීර්ය චෛතසිකේ කොහොමද ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ?
අවශේෂ චිත්තචෛතසික ධර්මයන් හසුරුවන්නට සමත් වෙන්නේ කොහොමද කියන බව බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායි ඉන්ද්‍රිය සංයුත්තේහිදී පැහැදිලි කරනවා. කතමංච භික්කවේ විරීන්ද්‍රිය ඉද භික්කවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහරති. අකුසලානං ධම්මානං පහානාය, කුසලානං ධම්මානං උපසම්පදාය. ඡාමවා දල්හ පරක්කම අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු. එතකොට ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ විරිය ඉන්ද්‍රිය කියන්නේ කොමක්ද? විරිය ඉන්ද්‍රියක් බවට පත් වෙන්නේ කොහොමද? අවශේෂ චිත්තචෛතසික ධර්මයන්ට නායකත්වය දෙන්න, මූලිකත්වය ගන්න, බෝධිය දෙසට අවශේෂ චිත්තචෛතසික ධර්මයන් හසුරවන්නට ප්‍රමුඛත්වය ගන්නෙ මෙන්න මේ ගුණාංග වලින් යුක්ත වුණහම. මොනවද ගුණාංග? ඉද භික්කවේ අරිය ශාවකෝ ආරද්ධ විරියෝ විහරති. අරම්භන ලද වීර්ය. අපි වීර්ය ගැන කතා කරනකොට කිව්වා වීර්ය අවස්ථා තුනක් තියෙනවා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. එතකොට එයින් ආරම්භක ධාතුව මෙතන පැහැදිලි කරනවා. ආරද්ධ විරියෝ, ආරම්භ කරන ලද වීර්ය ඇත්තේ වේ. එතකොට ආරද්ධ විරියෝ හෝති, කුමක් සඳහාද ආරම්භ කරන ලද වීර්ය ඇති වෙන්නේ? අකුසලානම් ධම්මානම් පහනාය, කුසලානම් ධම්මානම් උපසම්පදාය. දැන් එතනත්තා වීර්ය ආරම්භ කරලා තියෙනවා අකුසල ධර්ම ප්‍රහාණය කරන්නටත්, කුසල ධර්ම වැඩි දියුණු කරන්නටත්. එතකොට අප සම්ප්‍රදාන වීර්ය වල කිව්වා වගේ අකුසල් දුරු කරමින් කුසල් වඩන්නට වීර්ය ආරම්භ කරලා තිනවා. අන්න වීර්ය ආරම්භ කළාට පස්සේ එතනින් එහාට අර චිත්තචෛතසික ධර්මයන් ඒ වීර්යට අනුව තමයි හැසිරෙන්නේ. දැන් අපි ළඟ වීර්ය තිබුණා වුණාට වීර්ය ආරම්භ කළේ නැත්නම්, වීර්ය මතු කරගත්තේ නැත්නම් වීර්ය බලවත් වෙන්නේ නැහැ. අපි ළඟ කොච්චර වීර්ය තිබුණා වුණත් ඕනනම් අපට උදාසීන වෙන්න පුළුවන්. ඒ උදාසීන වෙන අවස්ථාවට අර වීර්ය අවදි වෙන්නේ නැහැ. වීර්ය අවදි වුණු අවස්ථාවට උදාසීන බව නැහැ. ඒතර ප්‍රඥාවත් එහෙමයි. අපි ළඟ ප්‍රඥාව තියෙන්න පුළුවන්. හැබැයි අපි හැම විටම ප්‍රඥාවෙන් කටයුතු කරනවා නෙමෙයි. සමහර අවස්ථාවල අනුවන අඥානව කටයුතු කරන්න පුළුවන්. ඒ ප්‍රඥාව අවදි කරගත්තොත් තමයි ප්‍රඥාවට අනුව ක්‍රියා කරන්නට අපට පුළුවන්. සද්ධාව අපි ළඟ තියෙනවා. හැබැයි හැම විටම අපි සද්ධාවෙන් ක්‍රියා කරන්නේ නැහැ. ඒ සද්ධාව අවදි කරගත්තාම තමයි සද්ධාවට අනුව ක්‍රියාත්මක වෙන්නේ. අන්න ඒ වගේ මේ වීර්ය ඉන්ද්‍රිය ධර්මයක් බවට පත් වෙන්නේ නිකම්ම චිත්තසංතානයේ වීර්ය තිබුණු පමණට නෙමෙයි, ඒ වීර්ය ආරම්භ කරන්න. දැන් අපිට මේක අපි නිතරම කතා කරන උදාහරණයකින් පැහැදිලි කරගන්නට පුළුවන්. දැන් මහදන සිටු පුත්‍රයා සම්බන්ධව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොහුට උත්සාහ කළා නම් රහත් වෙන්නට තරම් සුදුසුකම් තියෙනවා. ඒ කියන්නේ බෝධිපාක්ෂික ධර්ම, මේ ඉන්ද්‍රිය ධර්ම, පාරමිතා ධර්ම ඔහු සසරේ ප්‍රගුණ කරලා තියෙනවා. දැන් ප්‍රගුණ කරලා තියෙන නිසා ඔහු සන්තකව නිවන් දකින්න, කෙලෙස් නසන්න අවශ්‍ය තරම් වීර්ය තියෙනවා. තිබුණා වුණාට දැන් මේ ජීවිතේ ඔහු ආරද්ධ විරිය, ඒ වීර්ය ආරම්භ කරලා නැහැ. ඒ වීර්ය මතු කරගෙන පටන් අරගෙන නැහැ. පටන්ගෙන නැතිනම් ඒතනත්තාගේ වීර්ය චිත්තචෛතසික ධර්මයන් අවබෝධයේ දෙසට හසුරවන්නට සමත් වෙන්නේ නැහැ. සසරේ වඩලා තිබුණයි කියලා විතරක් ප්‍රමාණවත් වෙන්නේ නැහැ. මේ ජීවිතේ මතු කරන්නට ඕන, අවදි කරන්නට ඕන, ක්‍රියාත්මක කරන්න ඕන. ඒ නිසා ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වීමේදී ආරද්ධ විරිය, ආරම්භන ලද බව, පටන් ගන්නා ලද බව, ඒ වීර්ය අවදි කරගත් බව ප්‍රධාන කාරණයක්. කුමක් සඳහාද වීර්ය අවදි කරන්නේ? අකුසල ධර්ම දුරු කරන්නටත්, කුසල ධර්ම දියුණු කරන්නට. ඊළඟට එහිම තව කොටසක් පැහැදිලි කරනවා. තාමවා දල්හ පරක්කමෝ අනික්කිත්ත දුරෝ කුසලේසු ධම්මේසු. එතකොට කුසල ධර්මයන් පිළිබඳව කුසල ධර්මයන් කියලා මෙතන සඳහන් කරන්නේ ලෞකික කුසල් පමණක් නෙමෙයි, ලෝකෝත්තර කුසල්. ඒ කියන්නේ දැන් සෝවාන් මාර්ගඥානෙ, සකදාගාමි මාර්ගඥානෙ, අනාගාමි මාර්ගඥානෙ, අරහත් මාර්ගඥානෙ කියන මේ ලෝකෝත්තර කුසලය අපේ චිත්ත සංතානේ තවම මතුවෙලා නැහැ.
එතකොට ඒතනත්තා මේ කියන ලෞකික කුසලයන් ගැන පමණක් නෙමෙයි ලෝකෝත්තර කුසල් පිළිබඳව පවා තාමවා දැඩිව වීර්ය කරනවා ඒ ලෝකෝත්තර කුසලයන් උපදවන්න. ඊට දල්හ පරක්කම දැඩි පරාක්‍රමී යුක්ත පරක්කම කියලා කිව්වේ දැන් වීර්ය අවස්ථා තුනක් අපි කතා කළා. ආරම්භක ධාතු, නික්කම ධාතු, පරක්කම ධාතු. ඒතකොට ආරම්භක ධාතු කිව්වේ පටන් ගැනීම, නික්කම ධාතු කියලා කිව්වේ පවත්වා ගැනීම, පරක්කම ධාතු කියලා කියන්නේ අභියෝග හමුවේදී පවා දුර්වල වෙන්නේ නැතිව ඒ සියලු අභියෝගවලට මුහුණ දෙමින් පරමාර්ථ සාධනය වෙන තෙක් අඛණ්ඩව පවත්වන වීරය තමයි පරක්‍රම කියලා කියන්නේ. පරක්කම ධාතු කියන්නේ. ඒතකොට මෙතන දල්හ පරක්කම දැඩි පරාක්‍රමයෙන් යුක්තව. ඒ දැඩි පරාක්‍රමයයි කියලා කියන්නේ තමන් අපේක්ෂා කරන ඵලය ලැබෙන තෙක් නොනැවති ඒතරත්ත වීර්ය කරනවා. මොන අභියෝගය ආවත් එතනින් සැලෙන්නේ නැතුව වීර්ය කරනවා. අන්න ඒ ಗುಣ ඇති වෙනකොට තමයි වීර්යයට පුළුවන් වෙන්නේ අවශේෂ චිත්තචෛසික ධර්මයන් මේ අවබෝධය දෙසට හසුරුවන්න. මේ ගුණාංග අවදි වෙන්නේ නැතිනම් ඒ වීරය බලවත් වෙන්නේ නැහැ අවශේෂ චිත්තචෛසික ධර්ම හසුරුවන්න. සාමාන්‍යයෙන් පොඩි වීරයක් ඇති වුණා කියලා කුසීත බවට පුළුවන් ඒ වීරය අටපත් කරන්න. ඒතර මේ මට්ටමට වීරය වැඩෙනකොට ඒ වීරය මැඩ පවත්වන්න අවශේෂ ධර්මයකට පුළුවන්කමක් නැහැ. ඒ නිසා වීරයට පුළුවන්කම තියනවා ඒ අවශේෂ ධර්ම මැඩ පවත්වාගෙන මේ චිත්තචෛසික ධර්මයන් නිර්වාණය දෙසට මෙහෙවන්න හසුරුවන්න. එතකොට දල්හ පරක්කම ඊළඟට අනික්කිත දුරෝ කුසලේසු ධම්මේසු. දැන් ඒ උපදවන්නට යන කුසල ධර්ම පිළිබඳව වගකීම, ඒ පිළිබඳව බර බැහැර කරලා නැහැ. ඒ පිළිබඳව වගකීම, ඒ පිළිබඳව කැමැත්ත, ඕනකම, කැපවීම පසෙකින් තියලා නැහැ. අනික්කිත දුර කියලා කියන්නේ ඒක. ඒ කැපවීම අතහරින්න නැතුව ඒ කුසල ධර්මයන් පිළිබඳව කැපවීම අඛණ්ඩව පවත්වාගෙන යන්නට එතනත් උත්සාහ කරනවා. කොයිම අවස්ථාවකත් ඒක පැත්තකින් තියන්නේ. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් සාමාන්‍යයෙන් අපි කොයි කවුරුත් කැප වෙලා බොහෝම උත්සාහයෙන් වීරයෙන් භාවනා කරලා සිත පුහුණු කරලා සමහර අවස්ථාවල ටිකක් සැහැල්ලුවෙන් ඔහේ සිතට කැමති විදිහට කාමච්ඡන්දයන් ඔස්සේ යන්නට හිත නිදහස් කරලා තියන්න අපිට ඕන වෙනවා. එතකොට දැඩි විදිහට සිහිය ඒකාග්‍රතාවයේ වීර්ය ප්‍රගුණ කරලා ඊට පස්සේ අපිට ඕන වෙනවා පොඩ්ඩක් සැහැල්ලු වෙලා නිකන් නිදහසේ ඉන්න. දැන් ඒ අවස්ථාවල අපි අතින් මොකද වෙන්නේ? අර අනික්කිත දුර කියන තත්වයෙන් සිත ගිලිහෙනවා. නික්කිත දුර ඒ කියන්නේ දැන් මේ වගකීම පොඩ්ඩක් පැත්තකින් තියලා වෙහස වැඩි වෙනකොට. එතකොට දැන් මේ වීර ඉන්ද්‍රිය දියුණු කරනකොට වීර ඉන්ද්‍රිය ස්වභාවය තමයි ඒ විරිය ඉන්ද්‍රිය යම් මොහොතක අවදි වෙලා තියෙනවා නම් ඒ අවදි වී පවතින කාල පරිච්ඡේදය තුළ අනික්කිත දුරෝ කුසලේ සුදම්. කුසල් දහම් ඉපදවීම පිළිබඳ වගකීම බැහැර කරලා නැහැ. ඒක පැත්තකින් තියලා නැහැ. ඒක පැත්තකින් තියලා සැහැල්ලු වෙලා නැහැ. හැම විටම මේ වගකීම සහිතව තමයි කටයුතු කරන්නේ. අන්න ඒ විදිහේ වීරයකින් තමයි පුළුවන්කම ලැබෙන්නේ අර අවශේෂ චිත්තචෛසික ධර්මයන් අදාළ ඉලක්කය වෙත මෙහෙවන්. එතකොට ඔය පැහැදිලි කළේ ඉන්ද්‍රිය ධර්මයක් හැටියට වීරය ක්‍රියාත්මක වෙන හැටි. ඊළඟට බල ධර්මයක් හැටියටත් ඉන්ද්‍රිය ක්‍රියාත්මක වෙනවා. අර කරුණු පහම බල ධර්ම හැටියට දක්වනවා සද්ධා, විරිය, සති, සමාධි, ප්‍රඥා. බල ධර්මයක් කියලා කියන්නේ ප්‍රතිවිරුද්ධ බල මැඩ පවත්වන්නට තරම් ප්‍රමාණාත්මක බලයකින් යුක්ත වෙන නිසා. ඒ කියන්නේ දැන් වීරයට ප්‍රතිවිරුද්ධ ධර්මය තමයි කුසීත බව. කුසීත බව මැඩ පවත්වන්නට පුළුවන් වුණොත් පමණයි වීරයට පුළුවන් වෙන්නේ අවශේෂ චිත්තචෛසික ධර්මයන් බෝධිය දෙසට හසුරුවන්න. එතකොට වීරෙන් මේ කටයුත්ත කරන්න සූදානම් වෙනකොට කුසීත බව, උදාසීන බව, තීන මිද්ද ඇවිල්ලා අර වීරය යට කරන්නට සමත් වුණොත් එතනින් එහාට වීරය ඉන්ද්‍රියක් හැටියට, බලයක් හැටියට ක්‍රියාත්මක වෙන්න සමත් වෙන්නේ නැහැ. දැන් යම්කිසි උත්සාහයක් ගන්නවා, ගත්තා වුණාට
කුසීත බව ඇවිල්ලා හරස් වෙනවා. හරස් වුනහම වීරය යටපත් වෙනවා නම් ඒ වීරය නිෂ්ප්‍රභා වෙනවා. බලයක් නැති වෙනවා. එතකොට අන්න ඒ බඳු තැන්වලදී විරිය බලය ක්‍රියාත්මක වුණොත් තමයි අර කුසීත බව දුරු කරලා වීරය තහවුරු කරගන්න පුළුවන්. එතකොට තීන මිද්දේ දුරු කරලා වීරය මතු කරගන්න පුළුවන්. එතකොට තමයි අර ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය අර චිත්තචෛසික ධර්මයන් වීරයට අනුව හසුරවන්න පුළුවන්. එහෙම නැති වුණොත් මොකද වෙන්නේ? වීරය යටපත් වෙච්ච ගමන් තීන මිද්දේ බලවත් වෙච්ච ගමන් එතෙන් පටන් චිත්තචෛසික ධර්මයන් හැසිරෙන්නේ තීන මිද්දේට අනුකූලව. එතකොට අන්න නීවරණ වලට යට වෙනවා. ඉතින් එසේ නීවරණ වලට යට නොවෙන්නට නම් වීරය බලයක් හැටියට ක්‍රියාත්මක වෙන්නට ඕන ප්‍රතිවිරුද්ධ ධර්ම මැඩපවත්තක්. අන්න ඒ ප්‍රතිවිරුද්ධ වූ කුසීත බව, උදාසීන බව, තීන මිද්ද මැඩපවත්වන්නට පුළුවන් විදිහේ බලයකින් වීරය ක්‍රියාත්මක වෙනකොට තමයි විරිය බලයයි කියලා හඳුන්වන්නේ. ඊළඟට බොජ්ජංග ධර්මයක් හැටියට විවිධ ක්‍රියාත්මක වෙනවා. බොජ්ජංග ධර්මයක් හැටියට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන බව සංයුත්ත නිකායේ බොජ්ජංග සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. දැන් බොජ්ජංග ධර්ම හතක් තියෙනවානේ. සති, ධම්මවිචය, විරිය, පීති, පස්සද්ධි, සමාධි, උපේක්ඛා කියන. එතකොට එතනින් සති, ධම්මවිචය, විරිය කියලා කියන්නේ එතකොට තුන්වෙනි බොජ්ජංග ධර්මය. බොජ්ජංග ධර්මයන්හි තුන්වැනි බොජ්ජංග ධර්මයේ හැටියට විරිය චෛතසිකය ක්‍රියාත්මක වෙනවා. එතකොට මේ බොජ්ජංග ධර්මයක් හැටියට කොහොමද වීර්ය ක්‍රියාත්මක වෙන්නේ? බොජ්ජංග කියලා කිව්වේ බෝධියට අංගයක් වන. දැන් මේ අපි කතා කරන්නේ බෝධිපාක්ෂික ධර්ම ගැන, බෝධියට පක්ෂපාත ධර්ම. දැන් මෙතනදී මේ බොජ්ජංග කියලා කියන්නේ බෝධියට පක්ෂපාත විතරක් නෙමෙයි, බෝධියේහිම අංග. බෝධියේ කියලා කියන්නේ අවබෝධය. ඒ අවබෝධය ලබන තැනත්තාගේ අංගයක් බවට පත් වෙනවා මේ. ඒ අවබෝධය ලැබෙන්නේ මේ අංග ටික සම්පූර්ණ වුණොත් කියන අර්ථයෙන් තමයි මෙතන බොජ්ජංග කියලා කියන්නේ. එතකොට විරිය චෛතසිකේ බොජ්ජංගයක් හැටියට අවබෝධය ලබන කෙනෙකුගේ චිත්තසංතානයේ ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන ගුණයක් හැටියට, ඒ මොහොතේ ක්‍රියාත්මක වෙන අංගයක් හැටියට මේ විරිය චෛතසිකේ පැවතිය යුතුයි. එතකොට ඒ මට්ටමට කොහොමද ඒ ගුණේ යුක්තව කොහොමද වීර දියුණු කරන්නේ? ඒ බව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා බොජ්ජංග සංයුත්තේදී. විරිය සම්බොජ්ජංගම් භාවේති විවේක නිස්සිතං විරාග නිස්සිතං නිරෝධ නිස්සිතං වස්සග්ග පරිණාමි. එතකොට ඒතනත්තා වීර දියුණු කරන්න ඕන මෙන්න මේ ගුණාංග වලින් යුක්තව. එතකොට තමයි ඒ වීරිය බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ. මොනවද ගුණාංග? විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත සහ වස්සග්ග පරිණාමී. අපි මේ දෙහිතදිත් මේවා ගැන කතා කරලා තියෙනවා. විවේක නිස්සිත කියලා කිව්වේ සිත කෙලසුන්ගෙන් මුදවා ගැනීම. එතකොට විවේකය අවස්ථා තුනකින් දක්වනවා. කාය විවේක, චිත්ත විවේක, උපදි විවේක. කාය විවේක කියලා කියන්නේ කය සංකීර්ණ ව්‍යාකූල තත්ත්වයෙන් නිදහස් කරලා කය සංසුන් කර ගැනීම. ඒ කියන්නේ කාය ධරතයන්ගෙන් මුදවා ගැනීම. ධරත කියලා කියන්නේ ශරීරයේ දැඩි බව, තෙහෙට්ටු බව. එතකොට ඒ භාවනා කාර්යයට අයෝග්‍ය ගතිය තමයි ධරත කියලා කියන්නේ. එතකොට ඒතනත්ත භාවනා කරන්න උත්සාහ කළාට කයෙන් ඒකට අවශ්‍ය සහයෝගය නැහැ. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් අපිට හොඳට වැටහෙනවා භාවනා කරන අය අත්දැකීම් ලැබලා තියෙනවා. භාවනා කරමින් ඉඳලා අපි හිතමු බාහිර වගකීම් ගොඩාක් ඔළුවට අරගෙන දුවල පැනලා වෙහෙසිලා කටයුතු කරන්න සිද්ධ වුණොත් ඊට පස්සේ ඒ ඇති වෙන වෙහෙසත් එක්කලා ආපහු ඇවිදින් භාවනා කරන්න උත්සාහ කළාට කොහොමවත් හිත එකඟ කරගන්න බෑ. කයේ සහයෝගයකට ලැබෙන්නේ නෑ. කය සංසුන් වෙන්නේ නෑ. කය සැහැල්ලු වෙන්නේ නෑ. එතකොට ස්නායු පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, පේශි පද්ධතිය මේ මොකකවත් සහයෝගයක් නෑ සිත සංසුන් වෙන්න. ඒවා වික්ෂිප්තයි. ඒවා ව්‍යාකූලයි. මොකද අර වෙහෙසිලා කරන බාහිර කටයුතුත් එක්කලා යෙදিলা.
එතකොට ඉබඳු කාය දරත ස්වභාවයෙන් යුක්ත වුණොත් ඒ තැනත්තාට එකතැන වාඩි වෙලා හිටියා කියලා උත්සාහ කළා කියලා ඒ තෙහෙට්ටුවත් එක්කලා ඒ ව්‍යාකූල බවත් එක්කලා මානසික ඒකාග්‍රතාවයකට නිවැරදි අවබෝධයක් ඇති කරගන්නට කායික සහය ලැබෙන්නේ නැහැ. ඒ නිසා කාය විවේක කියලා කියන්නේ කාය දරතයන්ගෙන් කය නිදහස් කර ගැනීම. අර අකර්මණ්‍ය ගතියෙන් කය නිදහස් කරගෙන වඩාම භාවනා කාර්යයට සිත පුහුණු කිරීමේ කාර්යයට යෝග්‍ය මට්ටමට කය සැහැල්ලු කර ගැනීම නිදහස් කර ගැනීම තමයි කාය විවේක කියලා කියන්නේ. එතකොට ඒ කාය විවේකය කුමක් සඳහාද? චිත්ත විවේකය සඳහා. ඒ කය සැහැල්ලු කරගෙන අර බාහිර කටයුතු වලින් නිදහස් කරගන්නේ මොකටද? කාමච්ඡන්ද ව්‍යාපාද ආදී නීවරණ ධර්ම මත යැපෙන්නට නෙමෙයි. නීවරණයන්ගෙන් සිත නිදහස් කරගන්නට. අන්නේ නීවරණයන්ගෙන් සිත නිදහස් කර ගැනීම තමයි චිත්ත විවේක කියලා කියන්නේ. ඒතර කාය විවේකයේ කුමක් සඳහාද? චිත්ත විවේකයේ සඳහා. චිත්ත විවේකයේ කුමක් සඳහාද? උපදි විවේකයේ සඳහා. උපදිහි කියලා කියනෝ කෙලස් ධර්මවලට. ඒ වගේම මේ පංචස්කන්ධයටත් උපදි කියලා කියනවා. එතකොට පංචස්කන්ධ සංඛ්‍යාත උපදීන්ගෙන් නිදහස් වීම සඳහා. දැන් අපි නිවන පිළිබඳව කතා කරනකොට නිවන දෙආකාරයකින් පැහැදිලි කරගන්නවනේ. සෝපදිශේෂ පරිනිර්වාණය සහ අනුපදිශේෂ පරිනිර්වාණය කියලා. ඒතර සෝපදිශේෂ පරිනිර්වාණය කියලා කියන්නේ පංචස්කන්ධ සංඛ්‍යාත උපදීය ඉතිරිව තිබියදී කෙලස් ප්‍රහාණය කිරීම පමණක් සිද්ධ කරනවා. එතකොට එතනත්තා කෙලස් නසල නිසා මානසික නිවීමක් තියෙනවා. හැබැයි පංචස්කන්ධ සංඛ්‍යාත උපදීය සහිතවයි. ඒ නිර්වාණය හඳුන්වනවා සෝපදිශේෂ. ස උපදිශේෂ කියන එකයි සෝපදිශේ෷ කියන්නේ. එතකොට උපදීන් ශේෂව පවතින පංචස්කන්ධ සංඛ්‍යාත උපදීය ඉතිරිව තියද්දී කෙලස් ප්‍රහාණය කරනවා. ඊළඟට පරිනිර්වාණය කියලා හඳුන්වන තැනදී නැත්නම් ස්කන්ධ පරිනිර්වාණය කියලා හඳුන්වන තැනදී පංචස්කන්ධයෙන් සම්පූර්ණයෙන් නිරුද්ධ වෙනවා. අන්න ඒ අවස්ථාව හඳුන්වනවා අනුපදිශේෂ පරිනිර්වාණය. කෙලස් ප්‍රහාණය කිරීම සෝපදිශේෂ පරිනිර්වාණය. ඇයිද? කෙලස් ධර්ම ප්‍රහාණය කරනවා පංචස්කන්ධ සංඛ්‍යාත උපදීන් ඉතිරිව තිබියදී. එතකොට ස්කන්ධ පරිනිර්වාණයදී පංචස්කන්ධ සංඛ්‍යාත උපදීන් ගෙනුත් නිදහසේ. එතකොට කාය විවේකය චිත්ත විවේකය සඳහා, චිත්ත විවේකය උපදි විවේකය සඳහා, කියන්නේ මේ පංචස්කන්ධයෙන් නිදෙන්න. මුලින්ම පංචස්කන්ධය උපාදාන කරගෙන ඉන්න ස්වභාවයෙන් පංචෝපාදානස්කන්ධයෙන් මිදෙනවා. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණ සංඛ්‍යාත අනුපදිශේෂ පරිනිර්වාණ ධාතුවෙන් සමස්ත පංචස්කන්ධයෙන්ම මිදෙනවා. එතකොට කෙලස් ප්‍රහාණය කරනවා කියලා කියන්නේ පංචෝපාදානයෙන් මිදෙනවා. ස්කන්ධ පරිනිර්වාණයදී පංචස්කන්ධයෙන්ම මිදෙනවා. එතකොට මේ පංචෝපාදානයෙන් මිදීම සහ පංචස්කන්ධයෙන් මිදීම සංඛ්‍යාත වූ උපදි විවේකය සඳහායි මේ වීර්ය කරන්නේ. එතකොට කය නිදහස් කරගන්නේ සිත නිදහස් කරගන්න, සිත නිදහස් කරන්නේ මේ ක්ලේශයන්ගෙන් සහ පංචස්කන්ධයෙන් නිදහස් වීම සඳහායි කියන මෙන්න මේ තුන්ආකාර විවේකය සඳහා ඒ විවේකය අරමුණු කොටගෙන යමෙක් වීර්ය කරනවා නම් ඒ වීර්ය තමයි අවබෝධය සඳහා, කෙලෙස් ප්‍රහාණය සඳහා අංගයක් හැටියට, බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක. මොකද එහෙම නොවුනොත් අපි මුලින්ම කතා කළා වීර්ය චෛතසිකය කුසල අකුසල දෙකේ මේදෙනවා. එතකොට අකුසලයේ ගැන අපිට කතාවක් නැහැ. මේ කුසලයේ ගැන කතා කරනකොට කුසල මූලික වීර්යයයි අපිට වැදගත් වෙන්නේ. හැබැයි වීර්ය කුසල මූලික වෙච්ච පමණටම එය නිවනට උපකාර වෙන්නේ නැහැ. අවශේෂ කුසල් දහම් කරමින් සසර පවත්වන්නත් පුළුවන්. පුඤ්ඤාභි සංඛාර ගොඩනගමින්, ආනිඤ්ඤාභි සංඛාර ගොඩනගමින් සාංසාරික පැවැත්ම තුළ සුවසේ ජීවත් වෙන්නටත් වීර්ය තමයි උදව් වෙන්නේ. එතකොට ඒ සාංසාරික පැවැත්මට උදව් කරන්නා වීර්ය චතුරාර්ය සත්‍ය අවබෝධ සංඛ්‍යාත බෝධියට උදව් වෙන, බෝධියට අංගයක් වෙන තත්ත්වයටපත් වෙන්නේ මෙන්න මේ කාය විවේක, චිත්ත විවේක, උපදි විවේකය සඳහායි මේ වීර්ය කරන්න කියන අවබෝධය ඇතිව වීර්ය පවත්වන්නට පුළුවන් නම් තමයි එය බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක.
එකයි විවේක නිස්සිත කිව්වේ. ඊළඟට විරාග නිස්සිත. රාග කියලා කිව්වේ ඇලෙන බැඳෙන ගතිය. එතකොට විරාග කියලා කිව්වේ නොඇලෙන ගතිය. නොඇලෙන ගතිය. ඒ නොඇලෙන ගතියෙන් යුක්තව මොනවායිද ඇලෙන්නේ? ආරම්මණයන්. ආරම්මණයන්හි ඇලෙන බැඳෙන උපාදාන කරන ස්වභාවය. කාමයන්හි ඇලෙන ගතිය. කැමති දේවල් වල ඇලෙනවා. ඒ කැමති දේවල් වල ඇලෙන ස්වභාවය තිබියදී අපි වීරය ප්‍රගුණ කරනවා නම් ඒ වීරය තනත්තාට සංසාරයේහි පැවැත්ම සඳහා තමයි උපකාර වෙන්නේ. දැන් පවත් මේ සාමාන්‍ය ලෝකයේ තුල පුද්ගලයෝ කායික මානසික උත්සාහයෙන් ක්‍රියාත්මක වෙනවා. මේ හැම උත්සාහයක්ම නිවනට උපකාර වෙන්නේ නැහැ. ඇයිද? සම්පත් ලබන්න, ලැබූ සම්පත් පවත්වා ගන්නට, ඉන්ද්‍රිය පිනවන්නට තියෙන කැමැත්ත අන්න රාග ඇලෙන බැඳෙන ගතියෙන්, මේ පංචස්කන්ධෙහි ඇලෙන ගතියෙන් යුක්තවයි ඒ වීර්ය කරන්නේ. ඒතර ඒ වීර්යෙන් යම්කිසි ලෞකික අභිවෘද්ධියක් ලබන්නට පුළුවන්. හැබැයි චතුරාර්ය සත්‍ය අවබෝධය කියන මේ දුකින් ඈතර වීම, පංචස්කන්ධයෙන් නිදහස් වීම කියන තැනට එහි සහයෝගයක් නැහැ. ඒ සහයෝගය ලැබෙන විරාග නිස්සිත අර පංචස්කන්ධෙහි ඇලෙන ගතියෙන් නිදෙන්නටයි මේ වීර කරන්න කියන අවබෝධය ඇතිව වීරය පවත්වන්නට පුළුවන් නම් තමයි ඒ වීරය බොජ්ජංග ධර්මයක් බවට පත් වෙන්නේ. ඊළඟට නිරෝධ නිස්සිතං. නිරෝධ කියලා කිව්වේ නිරුද්ධ වීම. එතකොට මේ නිරෝධය අවස්ථා තුනකින් දක්වනවා. තදංග නිරෝධ, විස්කම්මන නිරෝධ, සමුච්ඡේද නිරෝධ වශයෙන්. තදංග නිරෝධ කියලා කියන්නේ తాවකාලිකව නිරුද්ධ කරනවා. දැන් මේ ක්ලේශ ධර්මයන් අපට తాවකාලිකව නිරුද්ධ කරන්න පුළුවන්. ඇත්තටම මේ නාම රූප ධර්මයන්ගේ නිරෝධය සඳහා අපට ලොකු එහෙසක් ගන්නට දෙයක් නැහැ. හටගත් නාම රූප ධර්ම එය විසින්ම නිරුද්ධ වෙනවා. එය විසින්ම බිඳී යනවා. එමනම් අපට ලොකු වෙහසක් ගන්න වෙන්නේ කුමක් සඳහාද? ඒ නිරුද්ධ වෙන ධර්මය යලි හේතුප්‍රත්‍යයෙන් නැවත හට ගන්නවා. ඒ නිරුද්ධ වෙන ධර්මය නිරුද්ධ වෙලා ඉවරයි. ඒක නෙවෙයි නැවත හට ගන්න. නැවත අභිනව හේතුප්‍රත්‍යයෙන් යලි ඒ නාම ධර්මේ රූප ධර්ම ජනිත වෙනවා. එතකොට දැන් එක් නාම ධර්මයක් එක් රූප ධර්මයක් හටගෙන වහාම අනිත්‍ය ලක්ෂණය නිසා නිරුද්ධ වෙනවා. නිරුද්ධ වුණාට මේක නවතින්නේ නැහැ. ඒ බඳු ධර්ම ගොඩනගන්නට අදාළ තවත් හේතුප්‍රත්‍ය තියෙන නිසා ඒවයින් යලිත් ගොඩනැගෙනවා. එතකොට මේක පරම්පරාවක් හැටියට පවතිනවා. ක්ෂණයක් ක්ෂණයක් පාසා උපදින උපදින නාම රූප ධර්ම බිඳෙනවා, නිරුද්ධ වෙනවා. ඒකට අපට අමුතුවෙන් වෙහෙසෙන්නට දෙයක් නැහැ. හැබැයි එහෙම නිරුද්ධ වුණාට එහි පරම්පරාව දිගු කාලයක් පවතිනවා. එහෙමනම් මෙතන නිරෝධ නිස්සිත කියලා කියන්නේ අර සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය මත නිරුද්ධ වීම නෙමෙයි. ඒකට අමුතුවෙන් අපි වෙහෙසෙන්නට ඕන නැහැ. මේ නිරෝධ නිස්සිත කියලා කියන්නේ සංස්කාර ධර්මයන් නැවත නොහට ගන්නා තත්ත්වයෙන් නිරුද්ධ කරන්න. යමක් නිරුද්ධ වුණහම නැවත හටගන්න නැතුව තියෙන්නේ ඒක නැවත හටගන්නට අවශ්‍ය හේතුප්‍රත්‍ය නිරුද්ධ කළොත් විතරයි. නොහට ගන්නා ආකාරයෙන් නිරුද්ධ කරනවා කියලා කියන්නේ මොකක්ද? ඒ සමස්ත පරම්පරාවම ජනිත වෙන්නට තියෙන මූල ශක්තිය අහෝසි කිරීමයි. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අඹ ඇටයක් තියෙනවා. ඒ අඹ ඇටේ පැලවීමේ ගුණයෙන් යුක්තයි. දැන් ඒකට ජලය, පස, හිරු එළිය මේවා එකතු වුණොත් මේ අඹ ඇටේ පැලවෙනවා. පැල වුණොත් අඹ පැලයක් හැදෙනවා. ඒ අඹ පැලෙන් අඹ ගහක් හැදෙනවා. අඹ ගස්වල අඹ මල් හැදෙනවා. ඒ අඹ මල් වලින් අඹ ගෙඩි හැදෙනවා. ඒ ගෙඩි හැදුනන් පස්සේ තවත් අඹ ඇට හැදෙනවා. ඊට පස්සේ මේක ව්‍යාප්ත වෙනවා හැමතැනම. දැන් මෙසේ පරම්පරාවක් ජනිත කරන්නට පුළුවන් මූල බීජයක් තමයි මේ අඹ ඇටය කියන්නේ. දැන් අපි අඹ ඇටේ හිරු එළිය, පස, ජලය කියන මේවා ස්පර්ශ වෙන්නට නොදී අපි මේක තලලා, කපලා, පොඩි කරලා, පුළුස්සලා, ගිනි තියලා අලු කරලා දානවා. දැන් අර අඹ ඇටය අලු වෙනවා සමගම ඒ අඹ ඇටය නිසා ඇතිවෙන්නට තිබුණු අඹ පැලය නොඉපදීම අහෝසි වෙලා
ඒක දැන් උපදින්නට අවස්ථාවක් නැහැ අඹයට නැති නිසා. එතකොට ඒක උපදින්න නැතුවම නිරුද්ධ වෙලා. ඒ අඹයට හිටෙවුවනම් හැදෙන්න තිබුණු අඹ ගහ දැන් හැදෙන්න නැතුවම නිරුද්ධ වෙලා. ඊළඟට ඒ අඹ ගහ නිසා හැදෙන්න තිබිච්ච අඹ මල්, අඹ ගෙඩි, අඹ ඇට මේ සියල්ලක්ම නැවත නොහට ගන්නා ආකාරයෙන්ම නිරුද්ධ වෙලා. අන්නේ නිරෝධය තමයි අනුත්පාද නිරෝධයයි කියලා කියන්නේ. ඒ කියන්නේ හටගන්නේ නැතුවම නිරුද්ධ වෙලා. එහෙම නැත්තම් නැවත නැවත හටගන්නා බව අහෝසි කරනවා. නැවත නැවත හටගන්නේ මේ මූල ශක්තිය තිබුණොත් මේ මූල ශක්තිය අහෝසි කරනකොටම ඒ නිසා ඉදිරියට හටගන්න තියෙන ඔක්කොම ඉවරයි. ඒකට තමයි අනුත්පාද නිරෝධය කියලා. එහෙම නැතිනම් උත්පාද නිරෝධය කියන එක, උත්පාද නිරෝධයට අපි අමුතුවෙන් වෙහෙසෙන්න දෙයක් නැහැ. උත්පාද නිරෝධය ස්වභාවිකව සිද්ධ වෙනවා. උපන්නා වූ නාම රූප ධර්මයන්ගේ අනිත්‍ය ලක්ෂණය නිසා එය කොහොමත් බිඳී යනවා. ඒ කොහොමත් අහෝසි වෙනවා. ඒකට අපි අමුතුවෙන් දඟලන්නට දෙයක් නැහැ. නිසා උත්පාද නිරෝධයට අපි වෙහෙසෙන්නට අවශ්‍ය නැහැ. අපි වෙහෙසිය යුත්තේ අනුත්පාද නිරෝධයටයි. ඒ කියන්නේ තවම නොහටගත් ධර්ම නොහට ගන්නා තත්වයටමපත් කරන්න. අර මුලින් කතා කළේ නූපන්න අකුසල් නූපදවා පවත්තන්න. අන්න ඒ වගේ මේ නොහටගත් සංස්කාර ධර්මයන් නැවත නොහට ගන්නා තත්වයට පමුණවන්නට අපි යම් වෑයමක් කරනවා නම් ඒ වෑයම තමයි නිරෝධ නිස්සිත කියලා කියන්නේ. තර පංචස්කන්ධය නැවත නැවත හට ගන්නවා. පරම්පරා වශයෙන් පවතින ඒ පරම්පරා වශයෙන් පවතින පංචස්කන්ධය නැවත නොහට ගන්නා තත්ත්වයට පත් කරන්නේ. ඒ කියන්නේ අවිද්‍යාව තෘෂ්ණා දුරු කළොත් විතරයි නැවත නොහට ගන්නා තත්ත්වයට පත් වෙන්නේ. අන්න එතනට පත් කරන්නටයි මේ වීර්ය කියන අවබෝධයෙන් යුක්තව වීර්ය කිරීම තමයි මෙතන නිරෝධ නිස්සිත කියලා හඳුන්වන්නේ. ඊළඟට වොස්සග්ග පරිණාමය. වොස්සග්ග කියලා කියන්නේ අත්හැරීම. ඒ අත්හැරීම දෙසට නැවුණු ස්වરૂපයෙන් යුක්තව වීර්ය පැවැත්වුවොත් තමයි අවබෝධයට උදව් වෙන්නේ. මොකද අත්හැරීම කියලා කියන්නේ දැන් වර්තමාන ලෝකයේ බොහෝ දෙනා අත්හැරීම පුරුදු කරන අකමැති දේ, පීඩාකාරී දේ, අමාරු දේ, රුචි නැති දේ, කරගන්න බැරි දේ, ඒවා අත්හරින්න අපට පුළුවන්. ඒවා අත්හරින්න අමුතු ගුණයක්, අමුතු ඥානයක් තියෙන්න ඕනේ, අමුතු භාවනාවක් තියෙන්න ඕනේ. සතා සිව්පාව පව තමන් අකමැති දේවල් අතහරිනවා, පීඩාකාරී දේවල් අතහරින. එතකොට අපි පුරුදු වෙන්න ඕන කරන්නේ කාමයන් අතහරින්නට. කාමයන් කියන්නේ කැමති දේ. කැමති දේ විතරක් නෙමෙයි කැමැත්ත, වස්තුකාමයේ අතහරින්න පහසුයි. ක්ලේශකාමයේ අතහරින්න. වස්තුකාමයේ කියලා කියන්නේ ඉන්ද්‍රයන්ට ගෝචර වෙන අරමුණ. අපිට අරමුණු වලින් ඈත් වෙලා ඉන්න පුළුවන්. සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ අරමුණු වලින් ඈත් වෙලා ඉන්න. හැබැයි අරමුණු වලින් ඈත් වුණාට ඒ අරමුණු ගැන සිහි කරන, කල්පනා කරන, උපාදාන කරන, ඇලෙන, බැඳෙන ඒ මනෝභාවයන්ගෙන් අපට නිදහස් වෙන්න පහසු නැහැ. එතකොට වස්තුකාමයේ සහ ක්ලේශකාමයේ කියන දෙපැත්තෙන්ම තියෙන මේ කාම ඡන්දය, එහෙම නැත්නම් කාම රාගය, එහෙම නැත්නම් ඇල්ම, බැඳීම දුරු කිරීම සඳහා මේ වීරය කරන්නේ කියන අවබෝධය ඇතිව යම් කිසි කෙනෙකුට වීරය දියුණු කරන්න පුළුවන් නම් ඒක තමයි වොස්සග්ග පරිණාමය. කාමයන් අත්හැරීම, එහෙම නැත්නම් නෛෂ්කාම්‍ය පිණිසයි මේ වීරය කියන අවබෝධයෙන් යුක්තව වීරය කියන්නේ. ඔන්නෝයි කියපු ආකාරයට විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වොස්සග්ග පරිණාමය කියන මේ ගුණයන්ගෙන් යුක්තව වීර්ය දියුණු කරනකොට එය අවබෝධයේහිම අංගයක් බවට පත් වෙනවා. ඒ නිසා ඒ බොජ්ජංග ධර්මයක් කියලා හඳුන්වනවා. ඊළඟට අවසාන කාරණය තමයි වීර්‍ය මාර්ගාංග ධර්මයක් හැටියට. මාර්ගාංග කියලා කියන්නේ ආර්ය ශ්‍රාංක මාර්ගයේහි අංගයක් බවට පත් වෙනවා. දැන් මහා චත්තාරිස්සක සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මේ ආර්ය ශ්‍රාංක මාර්ගයේ මාර්ගාංග ලෞකික ලෝකෝත්තර කියන අවස්ථා දෙකක වැඩෙනවා. ලෞකික කියලා කියන්නේ අපේ සම්මාදිට්ඨි සම්මා සංකප්පාදී මේ මාර්ගාංග, එහෙම නැත්නම් මේ චෛතසික ධර්ම දියුණු කරන මුල් අවස්ථාව.
එතකොට ඒවැ ශක්තිය වැඩි වෙන්නට පුළුවන්. වැඩි වුණාට අර ක්ලේශ ප්‍රහාණය සඳහා යෝග්‍ය වෙන්නේ මේ අංග 8ම එක මොහොතේ ක්‍රියාත්මක වුණොත් විතරයි. එහෙම නැත්නම් වීර්ය කොච්චර ප්‍රබල වුණත් අර සමතාවයට එන්නේ නැත්නම් මේ මාර්ගාංග 8ම සමතුලිත වෙලා එක් සිතක එකම බලයෙන් යුක්තව ගොඩනැගුණේ නැතිනම් අනුසය ධර්ම ප්‍රහාණය කරන්න සමත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ක්ලේශයන්ගේ අවස්ථා තුනක් තියෙනවානේ, අනුසය, පරිඋත්ථාන, ව්‍යතික්‍රමන කියලා. එතකොට පරිඋත්ථාන අවස්ථාව, ව්‍යතික්‍රමන අවස්ථාව දුරු කරගන්න පුළුවන් සීල සංවරය. පරිඋත්ථාන අවස්ථාව හෙවත් නැගී සිටින අවස්ථාව යටපත් කරගන්න පුළුවන් සිහියෙන්, වීරයෙන් ඒවා යටපත් කරගන්න පුළුවන් විශේෂයෙන් ඒකාග්‍රතාව. සිහිය සහ ඒකාග්‍රතාවයෙන් ඒවා යටපත් කරගන්නට පුළුවන්. නමුත් සිහියෙන් සහ ඒකාග්‍රතාවයෙන් පමණ අර අනුසය අවස්ථාව දුරු කරන්න බෑ. ඒකට ප්‍රඥාව වැඩෙන්නට ඕන. හැබැයි ප්‍රඥාවෙන් විතරක් ඒ කාර්ය කරන්නටත් බෑ. අර මාර්ගාංග 8ම එක් සිතක එක් මොහොතේ ක්‍රියාත්මක වෙන්න. එතකොට ඒක හරියටම උදාහරණයකින් කිව්වොත් දැන් වර්තමාන කාලේ තියෙන ඩිජිටල් ලොක්, ඒ කියන්නේ ඉස්සර අපි යතුරු දාලා කරකවලා යමක් අඟුල දානවා. දැන් ඩිජිටල් කියලා කියන්නේ අංක, ඉලක්කම් ඔබලා, එහෙම නැත්නම් ඉලක්කම් කරකවලා උපකරණ ලොක් කරන්නට, එහෙම නැත්නම් තමන් ගෙනියන බෑග් එක ඒකේ තියෙනවා. අපි හිතමුකෝ ඉලක්කම් 8ක් තියෙන ලොක් එකක් තියෙනවා කියලා. දැන් ওই ඉලක්කම් 8 තියෙන ලොක් එකේ අපි එක ඉලක්කමක් නිවැරදි තැනට කරකවනවා. හැබැයි ඉලක්කම් 7ක්ම වැරදි තැන තියෙන. දැන් එතකොට ලොක් එක ඇරෙන්නේ නැහැ. මෙහෙම ඉලක්කම් 2ක් 3ක් 4ක් 5ක් 6ක් 7 වෙනි ඉලක්කමත් හරි තැනට කරකවනවා. හැබැයි එකක් තාම හරියට කරකිනා නැත්නම් ලොක් එක ඇරෙන්නේ නැහැ. එතකොට 7ක්ම ශක්තිමත් උනත් වැඩක් නැහැ. එකක් ඒ මට්ටමට ඇවිත් නැතිනම් අන්න 8 වෙනි එකත් හරියට නිවැරදි තැනට ආවට පස්සේ තමයි ලොක් එක ඇරෙන්නේ. අන්න ඒ වගේ තමයි මේ මාර්ගඵල අවබෝධය කියලා කියන්නේ අර මාර්ගාංග 8ම. ඒකෙන් 1ක් 2ක් 3ක් 4ක් 5ක් 6ක් 7ක් වැඩුණා කියලා වැඩක් නැහැ. 8 වෙනි එකත් හරියට මේ මට්ටමට වැඩිලා එකම සිතේ ශක්තිමත්ව ක්‍රියාත්මක. අන්න එහෙම මේ මාර්ගාංග 8 ක්‍රියාත්මක වෙනකොට තමයි ඒක ලෝකෝත්තර මාර්ගාංග කියන තැනට එන්නේ. අන්නේ ලෝකෝත්තර මාර්ගාංග කියන තැනට මේ විරිය චෛතසිකේ ක්‍රියාත්මක වෙන්නේ අර ආර්ය අෂ්ටාංග මාර්ගයේ අවශේෂ චෛතසිකත් එක්කලා සමබරව එක් සිතක වැඩුණොත් පමණයි. ඉතින් ඒ අවස්ථාව බුදුරජාණන් වහන්සේ හඳුන්වනවා අරියා අනාසවා ලෝකුත්තර මග්ගංග. ඒ මට්ටමින් වීර්ය ක්‍රියාත්මක වෙනකොට ඒක ආර්ය ස්වરૂපයෙන් යුක්තයි. අනාර්ය ස්වરૂපයෙන් නික්මිලා ඉවතට ඔබට ගිහිල්ලා ඊළඟට අනාසවා ආශ්‍රවයන්ගෙන් විනිර්මුක්තයි. ඒ අවස්ථාව ලෝකුත්තර ලෞකික තත්වයෙන් ඔබට ගිහිල්ලා ලෝකෝත්තර තත්වයට ගිහිල්ලා ඊළඟට මග්ගංග ඒ නිර්වාණගාමිනී මාර්ගයේම අංගයක් බවට එයපත් වෙලා, මොකද ඒක එකම සිතේ යෙදෙන චෛතසික ධර්ම වෙනකොට තමයි ඒක මාර්ගාංගයක් හැටියට නිර්වාණාභෝධයට උපකාර වෙන්නේ. මෙන්න මේ විදිහට වීර්‍ය අවස්ථා 9කදී විරිය චෛතසිකේ ක්‍රියාත්මක වෙනවා. බෝධිපාක්ෂික ධර්මයක් හැටියට අපි පසුගිය සතියේ කතා කළේ මේ මුල් හතර, ඒ කියන්නේ සම්‍යක් ප්‍රධාන වශයෙන් කොහොමද වීර ක්‍රියාත්මක වෙන්නේ කියලා. අද අපි කතා කළේ විරිය ඉන්ද්‍රිපාදයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, විරිය ඉන්ද්‍රිය ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, විරිය බල ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, විරිය බොජ්ජංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද, විරිය මාර්ගාංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා මේ වීර්ය අවශේෂ අවස්ථාවල විවිධ කෘත්‍ය කරමින් කොහොමද ක්‍රියාත්මක වෙන්නේ. දැන් මේවා මෙහෙම වෙන වෙනම කිව්වට මේ වෙන වෙන අවස්ථාවල වීර්ය අපි වඩන්නේ ලෞකික වශයෙන්. ලෝකෝත්තර තත්ත්වයට පත් වෙනකොට මේ කියාපු ඔක්කොම එකට ක්‍රියාත්මක වෙයි. එතකොට සම්මා වීර්ය සම්මා ප්‍රධානයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඉන්දිපාද ධර්මයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. ඉන්ද්‍රිය ධර්මයක් හැටියටත් ක්‍රියාත්මක වෙනවා. බල ධර්මයක් හැටියටත්, බොජ්ජංග ධර්මයක් හැටියටත්, මාර්ගාංග ධර්මයක් හැටියටත් මේ සියල්ලම ක්‍රියාත්මක වෙනවා.
කවර අවස්ථාවකද ලෝකෝත්තර මාර්ගාංගයක් හැටියට ක්‍රියාත්මක වෙන මොහොතේ. එතකොට වඩා ප්‍රබල වෙන්නේ මාර්ගාංග ධර්මය. අර එකම සිතේ එකම මොහොතේදී මෙන් කෙලස් ප්‍රහාණය කරන අවස්ථාව. ඒ කියන්නේ ක්ලේශයන්ගේ අනුසය අවස්ථාව දුරු කිරීම. සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඥානයන්ගෙන් ක්ලේශ ප්‍රහාණය කරන අවස්ථාව තමයි ප්‍රධාන අවස්ථාව. ඒ ප්‍රධාන අවස්ථාවට පැමිණෙනකොට මේ අවශේෂ සියලු කෘත්‍යයන් ඒ මොහොතේ එකටම සිද්ධ වෙනවා. සම්‍යක්පදාන කෘත්‍යයත් සිද්ධ වෙනවා, ඉද්ධිපාද කෘත්‍යයත් සිද්ධ වෙනවා, ඉන්ද්‍රිය කෘත්‍යයත් සිද්ධ වෙනවා, බල කෘත්‍යයත් සිද්ධ වෙනවා, බොජ්ජංග කෘත්‍යයත් සිද්ධ වෙනවා, මාර්ගාංග කෘත්‍යයත් සිද්ධ වෙනවා. ඒතර එකම වීරයේ ඒ අවස්ථාවේදී ක්‍රියා කරන ස්වરૂප ටිකක් තමයි දැන් මේ පැහැදිලි කළේ. ඒ හැම ස්වરૂපයක්ම අවබෝධය සඳහා උදව් වෙනවා. ඒ හැම ස්වરૂපයක්ම එකට ක්‍රියාත්මක වෙන සුවිශේෂ අවස්ථාවක් තියෙනවා. ඒ තමයි මාර්ගාංග ධර්මයක් හැටියට ක්‍රියාත්මක වෙනකොට. ඉතින් අපි මේවා වෙන වෙනම හඳුනාගෙන ඒ ගති ලක්ෂණ තේරුම් අරගෙන දියුණු කරන්නට ඕන. එහෙම දියුණු කරද්දී තමයි අර ලෞකික தත්වෙන් ටිකෙන් ටික ශක්තිමත් වෙන්නේ. ඊට පස්සේ ඒ ඉන්ද්‍රිය ධර්ම මාර්ගාංග සමතාවයට පත් වෙනකොට තමයි ලෝකෝත්තර භාවයෙන් ඒවා අවදි කරන්නට, සක්‍රිය කරන්නට අපේ මනසට හැකි වෙන්නේ. ඉතින් අද දවසේ ධර්මදේශනාව මේ පමණකින් අපි නිමාවටපත් කරනවා. අපි අද දවසේ වීරය පිළිබඳව සම්පූර්ණයෙන්, එතකොට වීරය අවස්ථා 9ක යෙදෙනවා. ඒ අවස්ථා 9ම අපි කතා කරලා නිම කළා. එතකොට ඊළඟ සතියේ අපි කතා කරන්නේ ඊළඟට වැඩිපුරම බහුලවම යෙදෙන චෛතසික ධර්මය තමයි සති චෛතසිකය. විරිය අවස්ථා 9ක යෙදෙනවා, සතිය අවස්ථා 8ක යෙදෙනවා. එතකොට ඒ අවස්ථා 8ක සතිචෛතසිකය කොහොමද යෙදෙන්නේ කියන පැහැදිලි කිරීම අපි ලබන සතියේ පැහැදිලි කරගන්නට උත්සාහවත් වෙනවා. එවනම් අද දවසේ අපේ ධර්ම දේශනාව මේ පවණකින් නිමා කරලා අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාව ආරම්භ කරමු. අත්න තිරුවන් සරණයි ස්වාමීන් වහන්ස. ස්වාමීන් වහන්සේට ඉතාමත්ම පින් සිද්ධ වෙනවා මේ දවස් දෙකක් අරගෙන වීරියේ තියෙන වැදගත්කම අපේ ආධ්‍යාත්මික ගමනට කොච්චර වැදගත් වෙනවද කියන එක උද්දෘත කරලා පැහැදිලි කිරීම ගැන මම එහෙම විශේෂයෙන් සඳහන් කරන්න හිතුවේ. දැන් වර්තමාන කාලේ බොහෝ විට අපිට අහන්න ලැබෙන්නේ සතිය පිළිබඳව විතරයි. සතිය තිබ්බොත් ඔක්කොම හරි කියන එක. නමුත් දැන් මගේ පුද්ගලික අත්දැකීම් අනුව කාලයකට ඉස්සෙල්ලා ගොඩක් මේ සමතේ ගොඩක් ඉදිරියට යන්න පුළුවන් වෙච්ච කාලයක් තිබ්බා. එතකොට තියෙන අත්දැකීම් තමයි දැන් එක දවසකින් එකපාරට යන්න බෑ. කාලයක් තිස්සේ අනිත් වගේ වෙන් වෙන ටික ටික ওই විදිහට ඇතිවන අකුසල් නැති කර කර ඒව දිගටම කරගෙන යනකොට තමන්ටම තේරෙනවා සතියෙන් සතිය ඒක දියුමුවේ නැහැටි. එතකොට මනසත් ඉතාමත්ම පැහැදිලි වෙනවා, පවිත්‍ර වෙනවා. ඒක කරලා තියෙන කෙනෙකුට හොඳටම තේරෙනවා කොච්චර මේ වීරය කියන එක සම්බන්ධ වෙනවද කියලා. ඒත් එක්කම මට හිතුණා මේ සදා කරන්න මේ දත්මිටි කන වීරයක් නෙවෙයි එහෙම දියුණු වේගෙන යනකොට ඇති වෙන්නේ. ඒක අර හිර වෙලා තියෙන දේවල් අඩු වෙලා යනවා. මම උදාහරණයක් ගත්තොත් වර්තමානයේ දැන් අපි ස්වාමීන් වහන්සේ මේ දැන් අපිට නිකන් ඉන්න බෑනේ වර්තමානයේ. කවදත් මං හිතන්නේ එක්කෝ Facebook එක බලන්න හිතෙනවා, එහෙම නැත්නම් ටීවී එක දාන්න හිතෙනවා, එහෙම නැත්නම් කෙනෙක් එක කතා කරන්න හිතෙනවා. හැම වෙලේම අර මනස එක අරමුණකින් තව එකකට පයින්නවා විතරක් නෙවෙයි අර කාම සංකල්පනාවල කැමති දේවල් වල හිර වෙනවා. එතකොට ඕක හරිම හිර ගෙදරක්. අර විදිහට ටික ටික ඕක දියුණු කරන්න පටන් ගත්තාම මුලදී අමාරුයි, පස්සේ අර හිර ගෙදරින් නිදහස් වෙනවා වගේ ඒක පහසු වෙනවා. ඒ වගේම සමතයක් වඩනවා නම් ඒකේ ඉදිරියට යෑමත් එන්න එන්න තමන්ට තේරෙනවා.
ඒ කරුණ ගැන තව ටිකක් පැහැදිලි කරන්න ස්වාමීන් වහන්ස. ඔව් දැන් ඔබතුමා කිව්ව අර දක්මිටිකා ගැන දරණ වීර නෙමෙයි මෙතනදී අවශ්‍ය කියලා. ඒක හරි. අපට අවශ්‍ය වෙන්නේ ඒ වීරෙහි දැන් අපි වීර කරනකොට ඒ වීර නිසා උද්දච්චය මතුනොත් උද්දච්චය කියන්නේ මනසේ සැලෙන බව. ඊළඟට වික්ෂිප්ත බව මතුනොත් ඒ තැනත්තාගේ ඒ වීරය ඵල රහිත වෙනවා. හැබැයි කලාතුරකින් තැන්වලදී බුදුරජාණන් වහන්සේ එහෙම දතින් දත තද කරගෙන දිව උඩුතල්ලට තද කරගෙන වීර කළ යුතු අවස්ථාවකුත් කියනවා. ඒ තමයි රුපන්නා වූ කාම විතර්කාදිය දුරු කරන්නට අපි උත්සාහ කරලා ඒක සාර්ථක නොවුනොත් ඒ මට්ටමේ කියන්නේ කයේ සහයෝගයක් ගන්නට කියලා. ඒ කියන්නේ දැන් වීර කියන එක කායික වීර මානසික වීර කියලා දෙආකාරයින් අපිට මනසේ අකුසල් දහම් දුරු කරන්නට ඇත්තටම මානසික වීරයයි තිබිය යුත්තේ. කායික වීර නෙමෙයි. නමුත් මානසික වීරය විතරක් ප්‍රමාණවත් නොවෙනකොට ඒ මානසික ක්‍රියාවලියට කයේ සහයෝගයක් ගන්න කියන බව බුදුරජාන් වහන්සේ සමහර තැන්වලදී දේශනා කරනවා. ඉතින් හැබැයි එබඳු වීරයකින් අර අකුසලය මැඩපවත්වා ගන්නට විනා චිත්ත සමාධියක් ඇති කරන්නට බෑ. චිත්ත සමාධිය ඇති කරන්නට නම් ඔබතුමා කිව්වාගේ ටිකෙන් ටික ඒක පුහුණු කරලා ඒ වික්ෂිප්ත නොවන ඒ කියන්නේ ඒකාග්‍රතාවය සමග යන වීරයක් ඕන ගොඩනගන්න. දැන් බොජ්ජංග ධර්ම දියුණු කිරීම පිළිබඳව පැහැදිලි කරද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සිත වික්ෂිප්ත වෙච්ච අවස්ථාවවලදී විරිය සම්බොජ්ජංගේ වඩන්නට සුදුසු එකක් නෙමෙයි සිත වික්ෂිප්ත වුණු අවස්ථාව. ඊළඟට ධම්මවිචේ සම්බොජ්ජංගේ විරිය සම්බොජ්ජංගේ ඒව වඩන්නට සුදුසු නැහැ. ඒ වෙලාවට සුදුසු වෙන්නේ සමාධි සම්බොජ්ජංගේ, පීති සම්බොජ්ජංගේ, පස්සද්ධි සම්බොජ්ජංගේ මේවා තමයි සුදුසු. ඊළඟට සිත උදාසීන වෙනකොට පස්සද්ධි සම්බොජ්ජංගේ, සමාධි සම්බොජ්ජංගේ ඒව සුදුසු නැහැ. ඒ වෙලාවට සුදුසු වෙන්නේ විරිය සම්බොජ්ජංගය, ධම්මවිචය සම්බොජ්ජංගේ එබඳු කාර. හැබැයි මේ හැමතැනකදීම සති සම්බොජ්ජංගය තිබිය යුතුයි. ඒ කියන්නේ සිහිය කියන එක තිබිය යුතුයි. එතකොට සිහිය හැම විටම ප්‍රමුඛව කතා කරන්නේ ඒක ප්‍රමුඛ ධර්මයක් නිසා. හැබැයි අපට සිහිය ප්‍රමුඛ ධර්මයක් කියලා අනිත් සියල්ලක්ම අමතක කරලා සිහිය ගැන විතරක් කතා කරලා හරියන්නේ නැහැ. මොකද වීර්ය චෛතසිකය දැන් මෙතන බෝධිපාක්ෂික ධර්ම පැහැදිලි කරගන්නකොට අපට පේනවා සිහිය අවස්ථා 8කදී පැහැදිලි කරන්නේ. නමුත් වීර්ය අවස්ථා 9කදීම ක්‍රියාත්මක වෙනවා. ඒකෙන් කියන්නේ සිහියටත් වඩා වීර්ය වැදගත් වෙනවා කියන එකම නෙමෙයි. මේවාහි යෙදීමේ සම්භාවිතා. එතකොට ඒ නිසා මේ එකම ධර්මයක්වත් මේකට වඩා මේක වටිනවා කියන එකක් අපට පැහැදිලි කරන්න බෑ. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුව ප්‍රඥාව තමයි ඒ සියල්ලකටම මූලික වෙන්නේ. හැබැයි මේ හැම ධර්මයක් ගැනම අපි අවධානය යොමු කළේ නැතිනම් අර ඩිජිටල් ලොක් එකේ එකක් දෙකක් හරියට කරකවාගෙන දැන් මං හරි තැනේ ඉන්නවා කියලා හිතාගෙන හිටියා වගේ අනිත් හතම වැරදි තැනක තියෙන්නේ. එකක් විතරක් හරියට කරකවාගෙන දැන් ලොක් එක ඇරේ කියලා බලාගෙන ඉන්නවා වගේ වැඩක් තමයි වෙන්නේ. අපි සිහිය ගැන විතරක් අවධානය තියාගෙන අනිත් ධර්ම පිළිබඳ අවධානය අතහැරලා නිකන් හිටියොත්. ඒ නිසා හරියට සිහිය වැඩෙනවා නම් අනිත් ධර්ම ගිලිහෙන්නට විදිහක් නැහැ. දැන් අපි සිහිය ගැන කතා කරනකොට අනිත් ඒවා බැහැර කරලා අනිත් ඒවා පැත්තකින් තියලා සිහිය ගැන කතා කරන්න පුළුවන්. හැබැයි හරියට සිහිය වැඩෙනවා නම්, හරියට සම්පජඤ්ඤය වැඩෙනවා නම් මේ එකම ධර්මයක්වත් ගිලිහෙන්නට විදිහක් නැහැ ඒතන. එතකොට හැමතිස්සෙම අපි පටන් ගන්නෙ සිහියෙන් වුණත්, වීරයෙන් වුණත්, ඒකාග්‍රතාවයෙන් වුණත්, ප්‍රඥාවෙන් වුණත් මොකකින් හරි අපිට දැනෙන තැනකින් පටන් ගත්තට කමක් නැහැ. හැබැයි මේ ධර්මතාවය හරියට වැඩෙනවා නම් ඒතනත්තාගේ సంతානෙ මේ අවශේෂ ධර්මත් ඒකත් එක්ක එකතු වෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ අරෂ්ඨාංග මාර්ගය පැහැදිලි කරනකොට දක්වනවා එක් එක් මාර්ගාංගයට අවශේෂ ධර්ම පරිස්කාර වෙනවා. පරිස්කාර වෙනවා කියන්නේ ඒවා තමයි සහායක ධර්ම. ඒ අවශේෂ පරිස්කාරත් එක්ක තමයි මේ මාර්ගාංගය නිවැරදි තැන පිහිටන්නේ. එහෙම නැත්නම් ඒක නිවැරදි මාර්ගාංගයක් වෙන්නේ නැහැ.
එතකොට අපි සතිය ගත්තත් වීර්ය ගත්තත් ඒක පරිපූර්ණ වෙනකොට මේ සමස්ත ගුණාංග එකතු වෙන්න ඕනේ. ඒ අනිත් ඒවා බැහැර කරලා අපි සතිය ගැන කතා කරනවා නම් එතන තියෙන්නේ පරිපූර්ණ වූ සති ගුණය නෙමෙයි. එතන තියෙන්නේ මොකක් හරි එක එක පැත්තක හිර වෙච්ච ගතියක්. ඉතින් ඒක යථාභෝධයට උදව් නොවෙන්නට පුළුවන්. ඉතින් ඒ නිසා ඔබතුමායි මතු කරපු කාරණේ විශේෂයෙන් වැදගත් වෙනවා. එහෙමයි ස්වාමීන් වහන්සේ, තව කරුණු දෙකක් පැහැදිලි කරගන්න තියෙනවා. අපේ ස්වාමීන් වහන්සේ සඳහන් කරා ඉද්ධිපාද ගැන. ඔව්. එතකොට යම් කිසි පුද්ගලයෙකුට ධ්‍යාන තත්ත්ව අත්දකින්නකොට ඒක වශී කළේ නැතත් යම් යම් විශේෂ හැකියාවන් ඇති වෙන්න පුළුවන්. මෙහෙමයි, දැන් ධ්‍යානය වශී කරගත්තේ නැතිනම් ඒ තැනත්තාට පවතින චිත්ත සමාධිය පමණයි. චිත්ත සමාධිය කියන එක අපට ඒ ඒ මොහොතේ ක්ෂණිකව ධර්ම අවබෝධ කරන්න උදව් වෙනවා. හැබැයි ඒකාග්‍රතාවයට සමවැදී බොහෝ කාලයක් රඳා පවතින්නට පුළුවන් වෙන්නේ ධ්‍යාන කියන මට්ටමට වශී කරගත්තොත්. ධ්‍යාන කියලා කියන්නේ ඇත්තටම සමාධියෙහි වශීභාවය. එතකොට වශීභාවය කියලා කියන්නේ කැමති තරම් වෙලා ඒ සමාධි සිත පවත්වන්න පුළුවන්. කැමති වෙලාවක නැගී සිටින්න පුළුවන්. කැමති විදිහට ප්‍රත්‍යවේක්ෂා කරන්න පුළුවන්. කැමති විදිහට යොදවන්න පුළුවන්. අන්න ඒක තමයි වශීභාවය කියලා කියන්නේ. දැන් සමාධිය තිබුණට ඒ වශීභාවය ඇති කරගත්තේ නැත්නම් එයාට ඕන විදිහට ඒ සමාධිය හසුරවන්න බෑ. ඒක තමයි මේ ධ්‍යානයේ හිතා සමාධියේ තියෙන වෙනස. සමාධිය සමාධියම තමයි. හැබැයි සමාධි සිත හසුරුවන්නට නම් අපි ඒක වශී කරගන්න. ඒ වශීකృత භාවය තමයි අපි ධානය කියලා හඳුන්වන්නේ. වශී කරගත්තාම තමයි ධානය පාදක කරගෙන ඊළඟට කරන જાති අපිට කරන්න පුළුවන් වෙන්නේ. ස්වාමීන් වහන්සේ දැන් ධාන ලැබපු කෙනෙක්ට ධාන ලැබුවට පස්සේ ඒ කාලේ ඇතුළත වශී කරන්න ඉස්සෙලා අපි හිතමු එයා ඒ කාලේ ධ්‍යාන වශී කරනවා කියන්නේවත් මොකද්ද කියලා දන්නේ නැහැ කියලා. ඔව්. එතකොට එයාට දැන් ධ්‍යාන වශී කරනවා කියන එක නෙමෙයි ඒකට ගැලපෙන්නේ, සමාධිය තමයි වශී කරන්නේ පස් ආකාරයකින්. එම වශී කරගත්තාම තමයි ඒ තනත්තාට ඒ අදාළ ධ්‍යානය කියන තැන පිහිටන්නට පුළුවන්. එහෙමයි. ඔව්. එතකොට දැන් ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ අපිට විස්තර කරපු තරමට නැති වුණාට ඉද්ධිපාද යම් යම් ප්‍රමාණයකට වශී කළේ නැතත් එයාට ඇති වෙන්න පුළුවන්. අනිවාර්යෙන් දැන් අපිට මේ හැම ගුණයක් තුළම විශේෂ කෞශල්‍යයක්, විශේෂ හැකියාවන්, අනිත් අයට නැති විශේෂතා අපි හැම කෙනෙක් තුළම අවදි වෙන්න ගන්නවා මේ ගුණ ප්‍රගුණ කරන. ඉතින් ඒ විශේෂතා නඩත්තු කරගන්න, පවත්වා ගන්නට තමයි අපි ඒව වශී කරලා වෙනම අභ්‍යාසගත වෙන්නේ. ඒතර අභ්‍යාසගත වීම තුළ ඒක අපට අවශ්‍ය විදිහට හැසිරීමේ හැකියාව ඇති වෙනවා. ඉතින් හසුරවන්න පුළුවන් වුණත් බැරි වුණත් ඒ සුවිශේෂ ගති ලක්ෂණ මේ ඕනෑම අවස්ථාවක ප්‍රකට වෙන්න පුළුවන්. හැබැයි අනිත් පැත්තෙන් පොඩි ගැටලුවක් තියෙන්නේ ඒ සුවිශේෂ කෞශල්‍යයන් එක්කලා. ඒ කියන්නේ අපි කියවන ඉන්දිය ලෞකික ඉද්ධි, ලෝකෝත්තර ඉද්ධි කියලා දෙආකාරයි කියලා. ඒ ලෞකික ඉද්ධියත් එක්කලා අපි පැටලුනොත් ඒකත් එක්කලා පටලවීම අපට බාධකයක් වෙන්න පුළුවන්. එතනින් එහාට අර මේ ලෝකෝත්තර ඉද්ධියට පැමිණේ. එහෙමයි. අන්න එතන අපි පරිස්සම්. ඒක පැහැදිලි. ඒක තේරුම් ගන්නවා මට. ස්වාමීන් වහන්සේ එතකොට තව ගුරුවරු කියනවා දැන් මේ ස්වාමීන් වහන්සේ විස්තර කරපු ඉති නැති රහතන් වහන්සේලා ඉන්නවා හිටියා කියලා. ඒ කියන්නේ උන්වහන්සේලාට ලෞකික ඉර්ධි නැහැ, ලෝකෝත්තර ඉර්ධිය පමණයි. ඒතර ලෝක දැන් අපි කියවනේ සමත විදර්ශනා කියන දෙපැත්තම චිත්ත භාවනා, පඤ්ඤා භාවනා කියන දෙපැත්තේම කෞශල්‍යයන් ඉර්ධි කියලා හඳුන්වනවා. ඒ නිසා ලෞකික ඉර්ධි තියෙන ලෝකෝත්තර ඉර්ධි තියෙන. සමහර කෙනෙක් චිත්ත භාවනාව හෙවත් සමත සමාධි භාවනා ප්‍රගුණ කරලා ලෞකික ඉර්ධි උපදවාගෙන ලෝකෝත්තර ඉර්ධි ලබනවා. සමහර කෙනෙක් අර සමත භාවනාව ධානාදිය ප්‍රගුණ කරලා නැහැ. එහෙම ධාන වශී සමාධි වශී භාවයකට පමුණුවගෙන නැහැ. ඒ නිසා උන්වහන්සේලාට ලෞකික ඉර්ධිය නැහැ. හැබැයි මාර්ගඵල ලැබලා ලෝකෝත්තර ඉර්ධිය ඇති කරගෙන තියෙනවා.
එහෙමයි ස්වාමීන් වහන්ස. එහෙමයි. හොඳටම පැහැදිලි ස්වාමීන් වහන්සට බොහොම පිං සිද්ධ වෙනවා. තෙරුවන් සරණයි. ඊළඟට විසාක මහත්මිය. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. ඔනසේ ගොඩක් ප්‍රදේශයක් අද තව කළා. මගේ ප්‍රශ්නය මේකට එකක් නෑ. ඔබ වහන්සේ දැන් වීර ගැනයි අනුපාද නිරෝධය ගැනයි අරෂ්ටාංග මේ විදර්ශනා ගැන එහෙම ටිකක් සාකච්ඡා කරපු නිසා මං දැනගන්න කැමති විදර්ශනා වෙන්නේ අපේ ඥානය ප්‍රඥාව වඩන්නේ නුවන් දකින්න විදර්ශනා මතය අවශ්‍යයිනි. එතකොට දැන් විදර්ශනා මේ විදර්ශනා වැඩිමෙන්නේ අපිට අනුපාද නිරෝධයට පත් වෙන්නේ. ඔව්. එන්නේ ඒ ඒක දැන් ඒ ප්‍රොස් ඒ ක්‍රමවේදය පොඩ්ඩක් දැන් විදර්ශනා අපි වඩිනවා අනුපාද නිරෝධය කියන එකටත් අපි කැමති. දැන් ඒක මොන කොයි තරමට වඩන්න ඕනද මේක අනුත්පාද නිරෝධය වෙන්න කියලා වගේ පොඩ්ඩක් ඒ සම්බන්ධය මේ පැහැදිලි කළ දෙනවා සමනස. ඒකෙන් මාර්ගාංගය බවට පත්වනකම් වඩන්න. මාර්ගාංගයක් බවට පත්වෙන්නේ අර කිව්ව විදිහට අවශේෂ චෛතසික ධර්මණු ඒ මට්ටමට වැඩෙන්නේ. දැන් අපි හිතමු අපේ ප්‍රඥාව වැඩෙන්න පුළුවන් අවශ්‍ය මට්ටමට. හැබැයි ඒ තරමට සමාධිය නැහැ. ඒ තරමට වීර්ය නැහැ. ඒ තරමට සද්ධාව නැහැ. එහෙම නැති වුණොත් එතන ගැටලුවක් මතුවෙනවා. ඉතින් ඒ නිසා මේ හැම ධර්මයක්ම අවශ්‍ය ප්‍රමාණයට වර්ධනය වුණොත් තමයි ඒ මාර්ග සිතක් බවට පත් වෙන්නේ. යන්නේ මාර්ග සිතේදී තමයි අනුත්පාද නිරෝධයට. දැන් සෝවාන් මාර්ග සිතෙන් සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජන ධර්ම අනුත්පාද නිරෝධයකට පත් වෙන. නැවත කිසිදාක ඇති වෙන්නේ. ඉතින් එතනට අපි මනස ගෙනියනද විශේෂයෙන් මෙන්න මේ දේ කළ යුතුයි ඒ එකම සිතේ ඇතිකරන්න කියලා එහෙම කියන්න බෑ. ඒ සඳහා භාවිත බහුලීකృత භාවය නැවත නැවත පුහුණු කිරීම බහුලව පුහුණු කිරීම තුළින් තමයි අපි මේ සමවරතාවේ හඳුනගන්නේ. ඒ ගුණය මනසේ වැඩේ. ඒක අපිට මෙන්න මෙහෙම කරනවා කියලා අපිට වෙන උපක්‍රමයක් යොදන්න බෑ. භාවිත බහුලීකృత බව තුළින්ම යම් මොහොතක යවදි විය යුතුයි. ඉතින් ඒකනේ අපි සිහිපත් කළේ මෙතන සත්වයෙක්වත් පුද්ගලයෙක්වත් ආත්මයක්වත් මම කියලාවත් කෙනෙක් අපට ගන්න බෑ. ඒතකොට මට ඕන වුණාට මේ ධර්ම එතනට හසුරවන්න බෑ. දැන් බුදුරජාණන් වහන්සේ අර වාසි ජටෝපම සූත්‍රයේ ලස්සන උපමාවක් දක්වනවානේ. කිකිලියකට විතර ගෙඩි 10ක් 12ක් දෙනවා රකින්න. ඒතකොට කිකිලියට ඕන වෙනවා මේ පැටව ටික ඉක්මනින් එළියට ගන්න. මේ ඉක්මනින් කුකුළු පැටව ටික එළියට එනවා නම් හොඳයි කියලා හිතනවා. එහෙම හිතුවට කුකුළු පැටව එළියට එන්නේ නැහැ. එහෙම හිතාගෙන අර බිත්තර වලට තට්ටු කරන නියෙන් අනින්න හොටෙන් අනින්න ගියොත් එහෙම බිත්තරෙත් නැහැ පැටියක් නැහැ අන්තිමට. ඉතින් ඒ නිසා ඉක්මනින් මේ පැටව ටික එළියට එනවා නම් හොඳයි කියලා හිතුවට වැඩක් නැහැ. ඒකට අවශ්‍ය දේ කරන්න ඕන. මොකක්ද අවශ්‍ය දේ? වැඩිපුර වෙලාවක් කැප වෙලා අර බිත්තර මත läගගෙන අවශ්‍ය මුසුම සකසන්න. එතකොට ඒක වැඩිපුර කැප වෙලා ඒක කළොත් ඉක්මනට පැටව මෝරනවා. මොරලයික් මනින් පැටව එළියට එනවා. ඒතර හේතුව සම්පාදනය කළොත් ඵලය එය විසින්ම ජනිත වෙනවා. අපිට ඵලය ගොඩනගන්න කියලා වෙනම දෙයක් කරන්න බෑ. ඵලය ගොඩනගන්න කල යුත්තේ හේතු සම්පාදනයම පමණයි. ඉතින් දැන් අපිට හිතෙනවා මට දැන් අවශ්‍ය තරම් වීර්ය තියෙනවා, මට සද්ධාව තියෙනවා, මට නුවණ තියෙනවා, ඒත් මට මේක අවබෝධ වෙන්නේ නැහෙනේ, ඒත් මට මාර්ගඵලයක් ලැබෙන්නේ නැහෙනේ වගේ හිතෙන්න පුළුවන්. ඒ අපේ උපකල්පනය. ඒ අපි තීරණය කරන විදිය. එතකොට එහෙම මෙච්චර වැඩිලා තිබිද්දිත් මට මේක ලැබෙන්නේ නැහැ කියලා හිතෙනවා නම් නැවත නැවත තමන්ගේ සිත ගැන ප්‍රත්‍යවේක්ෂා කරලා බලන්නට ඕන. එහෙම නොලැබේ මාර්ගඵලයකට තමපත් වෙලා නැත්නම් ඒ මොකක් නිසාද? කොතනද බාධකයේ තියෙන්නේ? දැන් එක් අවස්ථාවක අනුරුද්ධ හාමුදුරුවනේ දිබ්බ චක්කු ඥාණයෙන් අග්‍ර
එතකොට උන්වහන්සේට අරහත්ත්වයට පැමිණෙන්නට පෙර ආතුවම උන්වහන්සේට දසදහසක් සක්වල තමන්ගේ දිවසින් දකින්න පුළුවන් කෞශල්‍ය තිබුණා. ඉතින් උන්වහන්සේට දසදහසක් සක්වල සත්වයින් දකින්න පුළුවන්, ඒ අය කරන කියන දේ දකින්න පුළුවන්. හැබැයි තමන්ගේ සිත කෙලෙසුන්ගෙන් මිදෙන්නේ නැහැ. ඊට පස්සේ උන්වහන්සේ ගිහිල්ලා සරියුත් හාමුදුරන්ට කියනවා, ස්වාමීනි මට දසදහසක් සක්වල දකින්න පුළුවන් දිබ්බ චක්ඛු ඥානේ, ඒ සත්තු මැරෙන උපදින ආකාරය. නමුත් ස්වාමීනි මට මගේ සිත උපාදානයන්ගෙන් නිදහස් වෙන්නේ. ඊට පස්සේ සරියුත් හාමුදුරුවෝ පැහැදිලි කරනවා, ඔබ වහන්සේට ওই දසදහසක් සක්වල බලන්න පුළුවන් කියන එකම පැත්තකින් තියයි. දැන් ඕකම තමයි මාන්නේ වෙලා තියෙන්නේ. ඕකම තමයි උපාදානය වෙලා තියෙන්නේ. එතකොට ඔය ඕකම තමයි සංසන්දනේ. අනිත් අයට මෙහෙම නෑ, මට මේක පුළුවන්. එතකොට අන්තිමට දැන් මගේ ළඟ මෙන්න මේ ගුණාංග වැඩිලා තියෙනවා කියලා හිතන එකම වෙන්න පුළුවන් අතන්ට යන්න තියෙන බාධකයි. දැන් අර කවුද අර 30,000ක් තමන්ගේ ගෝලයෝ රහතන් වහන්සේලා බවට පත් කරපු ඒ ස්වාමීන් වහන්සේ. එතකොට උන්වහන්සේ අර ශිෂ්‍ය හාමුදුරු නමක්ම ඇවිදින් සිහිපත් කරලා දුන්නා උන්වහන්සේ රහත් වෙලා නැති බව. එතනදී උන්වහන්සේ කල්පනා කරනවා 30,000ක් ගෝලයෝ රහත් වෙන්නට කමටහන් දීපු මම එතකොට අරහත්ත්වයට පත් වෙන ක්‍රමය දන්නවා, ඒ ක්‍රමය කියා දීලා 30,000ක් සාර්ථක ප්‍රතිඵල ලැබලා තියෙනවා. ඉතින් මට එතනට යන්න බැරි කමක් නැහැ. ඒ නිසා දින 3ක් ඇතුළත මම අරහත්ත්වයට පත් වෙලා ආපහු එනවා කියලා හිතාගෙන නික්ම ගියා. දින 3 ගත වුණා රහත් වෙන්නේ නැහැ. ඊට පස්සේ සති 3ක් ගත වුණා, මාස 3ක් ගත වුණා, අවුරුදු 3ක් ගත වුණා. පස්සේ උන්වහන්සේ අදිෂ්ඨාන කරගත්තා, මම නිදියන්නේ නැහැ. මම ඇවිදීම, වාඩි වී සිටීම සහ හිටගෙන සිටීම කියන මේ ඉරියව් 3 විතරයි. සතර ඉරියව්වෙන් ඉරියව් 3යි මම අද ඉඳලා පාවිච්චි කරන්නේ. සැතපීමේ ඉරියව්ව මම පාවිච්චි කරන්නේ. එහෙම උත්සාහ කරලා වීරිය කළ උන්වහන්සේ අවුරුදු 30ක් භාවනා කළා, ඒත් උන්වහන්සේ රහත්ුනේ නැහැ. ඊට පස්සේ අන්තිමට උන්වහන්සේ සක්මනට වෙලා කල්පනා කරනකොට මට මේ ධර්මය අවබෝධ කරන්න බැරිද, මම ඒකට සුදුස්සෙක් නෙමෙයිද කියලා හිතනකොට උන්වහන්සේගේ ඇස් වලින් කඳුළු වැටුණා. ඉතින් ඒ අවස්ථාවේ උන්වහන්සේට ඇහෙනවා, තවත් කවුරු හරි අඬනවා. කවුද ඔය කියලා අහපුවාම කිව්වා, මේ සක්මන කෙළවර ගහේ ඉන්න රුක්ෂ දේවතා. ඔබ ඇයිද අඬන්නේ කියලා මේ හාමුදුරුව අහපුවාම කිව්වා, ඉතින් ඔබ වහන්සේ මේ අවුරුදු 30ක් භාවනා කරලා අඬලා නම් මාර්ගඵල උපදවන්න හදන්නේ, මාත් මේ අඬනවා මාර්ගඵලයක් ලබන්න. එතෙන්දී හාමුදුරුව දැනගත්තා, දැන් මේ දෙවියොත් මට විහිළු කරනවා. ඇයිද විහිළු කරන්නේ? හැකියාව නැති කෙනෙකුට නම් දෙවියෝ ඒ විදිහට විහිළු කරන්නේ නැහැ. ඒතර මට එහෙමනම් හැකියාව තිබිය යුතුයි. ඒතර කොතනද මට වැරදුනේ කියලා සමස්ත එදා දවසම උන්වහන්සේ ආවර්ජනා කරලා බැලුවා. හොඳට සිහිය පවත්වලා තියෙන නිසා උන්වහන්සේට දවසෙම කළ කී දේ ආවර්ජනා කරන්න පුළුවන් වෙනසක් නැතුව, කිසිදු තැනක වැරදිලා නැහැ. ඊළඟ දවස, ඊළඟ දවස, ඊළඟ සතියේ, ඊළඟ සතියේ, ඊළඟ මාසේ, ඊළඟ අවුරුද්ද, මෙහෙම අවුරුදු 30ක් දක්වා උන්වහන්සේ කළ කී සිතු සියල්ල ප්‍රත්‍යවේක්ෂා කළා. සිහියෙන් යුක්තව එතරම් සිහිය පැවැත්වුවා, එතරම් වීර්යයකින් කටයුතු කළා. නමුත් ඒ අවුරුදු 30ෙම දුර්වල තැනක් උන්වහන්සේට පේන්නේ නැහැ. හැබැයි උන්වහන්සේ පන්සලෙන් නික්මිච්ච තැන කල්පනා කරලා බලනකොට උන්වහන්සේ දුටුවා, එතනයි වැරදිලා තියෙන්නේ. මොකද්ද? 30,000ක් ගෝලයෝ හදපු මට රහත් වෙනවා කියන එක අරුමයක් නෙමෙයි කියන මේ සැසඳීම, මේ මානේ, ඒ ඒක දකිනකොටම ඊළඟ පියවරේදී උන්වහන්සේ අරහත්ත්වයට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ සමහර වෙලාවට අපිට දැන් මේක කරන්න පුළුවන්, ඊය සඳහා සුදුසුකම් තියනවා. ඒත් ඇයිද මට මාර්ගඵල අවබෝධ නොවෙන්නේ කියලා ඒ සිතන සිතුවිල්ලම වෙන්නට පුළුවන් බාධක. ඒ වගේම සමහර වෙලාවට අපි හිතාගෙන ඉන්නවා මට දැන් මේ සුදුසුකම තියනවා කියලා. නමුත් ඒ මට්ටමට අපි වැඩිලා නැහැ. ඊළඟට සමහර ගුණාංග වැඩිලා තියනවා. අර ඩිජිටල් ලොක් එකේ වගේ එකක් දෙකක් හරිතැනට කැරකිලා තිනවා, අනිත් ඒවා ඒ මට්ටමට සැකසিলা නැහැ. ඉතින් මෙහෙම විවිධ හේතුන් තියෙන්නට පුළුවන්. ඒ නිසා යලි යලි පරිස්සමින් ප්‍රත්‍යවේක්ෂා කරලා බලමින්
අඩලුහු සකසමින් යා යුතුයි. ඒ වගේම නිතරම අපි දෙන උපදේශය තමයි බුදුරජාණන් වහන්සේ අර වාසජටෝපම සූත්‍රයේ දක්වපු උපමාවත් එක්කලා කවමදාකවත් ඵලය ගැන කරදර වෙන්න එපා. හේතු ජනිත කරන්න. හේතු හරියට ජනිත කළොත් ඵලය එය විසින්ම ජනිත වෙනවා. ඒ නිසා අපිට මේ නිර්වාණගාමිනී මාර්ගයේ ඵල අපේක්ෂාවෙන් ප්‍රතිඵල අපේක්ෂාවෙන් දඟලන්න දෙයක් නැහැ. ප්‍රතිඵල අපේක්ෂාවෙන් කරදර වෙන්න දෙයක් නැහැ. මොකද ප්‍රතිඵලය කියන එක අපි ගොඩනගන දෙයක් නෙමෙයි. ප්‍රතිඵලය කියන එක බුදුහාමුදුරු අරන් දෙන එකක් නෙමෙයි. ඒක දෙවියෝ අරන් දෙන එකක් නෙමෙයි. ඒක අදාළ හේතුප්‍රත්‍යයෙන් මතුවේ. ඒ අදාළ හේතුප්‍රත්‍ය නිසි විදිහට සංයෝග කරන්න පුහුණු වීමයි ඉගෙනීමයි කළ යුත්තේ. තවම ඵලය නැතිනම් ඒ හේතුප්‍රත්‍ය සංයෝග කිරීමේ කවර හෝ දුර්වලකමක් තියෙනවා. ඒක මේකයි කියලා වෙන කෙනෙකුට එකපාර කියන්න බැරි වෙන්න පුළුවන්. සම්මා සම්බුදු කෙනෙකුට ඒ හැකියාව තිබුණට අවශේෂ රහතන් වහන්සේලාටවත් පරිපූර්ණ වශයෙන් ඒ හැකියාව නැහැ. ඉතින් ප්‍රතඥන භික්ෂුවකට ඒ හැකියාව කොහොමත් නැහැ. ඒ නිසා අපි හැමතිස්සෙම විමසා බලන්නට ඕන. තම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් තමන්ගේ මනස දිහා බලන්න ඕන. දුබලකම තියෙන්නේ කොතනද කියලා එහෙම සොයාගත්තොත් අපිට ටික ටික දුර්වලකම් අඩු කරගෙන ඒ අදාළ හේතුප්‍රත්‍ය සකසමින් ඵලය ගොඩනැගෙන තැනට අනුක්‍රමයෙන් ඉදිරියට යන්න පුළුවන්. හොඳයි සෝනස, සර්ණයි. ආනන්ද මහින්කම් මහත්මයා. සනන්තරන් සරණයි. මේ සනසතර මගේ ප්‍රශ්නෙට යම් කිසි තරමට උත්තරයක් ලැබුණා ඉස්සරහ උත්තරෙන් ඔබවහන්සේගේ. මේ ඇත්තට මගේ අහන්න හිතුවේ මේ දැන් විරියෙත් මේ ලිමිට්ස් තියෙනව නේද ස්වාමීන් වහන්සේ? කියන්නේ දැන් උදාහරණයක් කරලා අපි දන්නා සල්ලුක වූත්‍ති මේ සැහැල්ලු ගති පැවතුම් ඇති බව කියනකොට දැන් අපි වක් කළාට මේ ගොඩාක් අපි දේවල් කරන්න උත්සාහ කරනවා. දැන් ධාර්මික දේවල් වුණත් මේ සමහරලාට මේක වැඩි වෙනවා. අපිට කරගන්න බැරි අවස්ථාවක් උඩපත් වෙන ලාවුඩු තියෙනවා ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ගොඩාක් අපි දානමාන එයාදී වශයෙන් පින්කම් මොකෝරන සම්බන්ධ වෙන්න ගියාමත් මේක අපිට මේක කරගන්න බැරුව නිකන් හිර වෙන ගතියක්. එතකොට එතන මම හිතනවා මේ විරිය ඒ කියන්නේ ඒ කටයුතු අඩු කරගැනීමටත් විරියක් අවශ්‍යද කියන හැඟීමක් හිතුවාගෙන ලාවල් තියෙනවා. ඉතින් ඒකට වහන්සේගේ පිළිතුරක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ වීරය දැන් අපිට ප්‍රඥාවෙන් තමයි මේවැ ප්‍රමාණයක්. ඒ කියන්නේ ලිමිට් එක හැමතිස්සෙම තීරණය වෙන්නේ ප්‍රඥාවත් එක්ක. ප්‍රඥාව අවශ්‍ය ප්‍රමාණයට යෙදුනේ නැතිනම් ඒවා සීමා අපට හඳුනා ගන්න බැරි වෙනවා. දැන් ආනන්දහාමුදුරුව පහෝදා ධම්සභා මණ්ඩපයට යන්න ඕන, පහෝදා ඉලි වෙන්න ඉස්සලා රහත් වෙන්න ඕන කියලා අධික වීර්යයක් කළා. එතකොට ඒ වීර්යම ඉන්ද්‍රිය අසමතුලිත වෙන්නට, ඉන්ද්‍රිය සමතාවයෙන් ගිලිහෙන්නට ඒකම හේතුවක්. ඒ වගේ අපිට සමහර වෙලාවට ඒ වීර්යම බාධකයක් වෙන්න පුළුවන්. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ අර බොජ්ජංග ධර්ම වඩනකොට දක්වන්නේ වික්ෂිප්ත වුණු අවස්ථාවේදී වීර්ය වඩන්නට යෝග්‍ය අවස්ථාවක් නෙමෙයි. ඒ අවස්ථාවේදී ඒකාග්‍රතාවය සැහැල්ලු බව ඒවයි වැඩි යුත්තේ. දැන් විශේෂයෙන්ම ඉන්ද්‍රිය සංයුත්තේදී බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රපාද සංයුත්තේදී බුදුරජාන් වහන්සේ දක්වනවා විභංග සූත්‍රයේදී ඇතැම් අවස්ථාවල අපේ සිත දැන් මේ වීර්ය ගැන දක්වනකොට දේශනා කරනවා ප්‍රථමංච භික්කවේ අතිලීනං විරියං යම් භික්කවේ විරියං කෝසජ්ජ සහගතං කෝසජ්ජ සම්පයුත්තං ඉදං මුච්ඡති භික්කවේ අතිලීනං විරිය. කතමංච භික්කවේ අති පග්ගහිතං විරියං යම් භික්කවේ විරියං උද්දච්ච සහගතං උද්දච්ච සම්පයුත්තං ඉදං මුච්ඡති භික්කවේ අති පග්ගහිතං විරියං. කතමංච භික්කවේ අජ්ජත්තං සංකිත්තං විරියං. මේ විදිහට වීර්ය එක් එක් අවස්ථා. මහණෙනි සැඟවුණු වීර්ය කවරේද? මහණෙනි වීර්ය කුසීත බව සමග එකතු යෙදුනේද? එකල්හි මේ වීර්ය සැඟවුනේ වේ. ඊළඟට ඉතා දැඩි කොට ගන්නා ලද වීර්ය කවරේද? යම් වීර්යෙක් උද්දච්චය සමග
යෙදුනේද මහන්නේ මේ දැඩි කොට ගන්නා ලද වීරය කියන ලදේ ඇතුළත හැකුළුණු වීර කවරේද මහන්නේ නියම් වීරයක් තීන මිද්දේ සමග යෙදුනේද එකල්හි ඇතුළත හැකුළුණේ වේ මහන්නේ පිටත විසුරුණු වීර කවරේද මහන්නේ යම් වීරයක් පිටත පස්කම් ගුණ අරබයා විසුරුණේද ය විසුරුණු වීරයයි කියන ලදේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ මේ වීරය එක එක ස්වરૂපයන් ඒ කියන්නේ වීරයම තමයි හැබැයි අර ඉද්ධපාද ධර්මයක් හෝ බෝධිපාක්ෂික ධර්මයක් බවටපත් නොවන අවස්ථා ටිකක් මේ පැහැදිලි කරන්නේ ඉද්ධපාද කතාවේදී. එතකොට සමහර වෙලාවල්ද සැඟවුණු වීරය. සමහර වෙලාවට ප්‍රමාණ අතික්‍රාන්ත වූ වීරය. සමහර වෙලාවට ඇතුළතට හැකුළුණු වීරය. සමහර වෙලාවට පිටතට විසුරුණු වීරය. ඒ එහෙම වෙන්නේ කොමක් නිසාද? අර වීරය යෙදෙන අවශේෂ චෛතසිකත් එක්කලා. එතකොට ඒ අවශේෂ චෛතසිකත් නිවැරදිව යෙදුනොත් තමයි විරිය චෛතසිකය සමතුලිතව පවත්වන්න පුළුවන්. දැන් අපි මුලදීම පැහැදිලි කරගත්තනේ විරිය කියන චෛතසිකය කුසල කුසල් දෙකේම යෙදෙනවයි කියලා. දැන් ඔය නිසායි ඔය ගැටලු වෙන්නේ. දැන් අපි හිතමු සති චෛතසිකය අපිට ඔය ප්‍රශ්නේ එන්නේ නැහැ. සති චෛතසිකය නිකන් සීමාවක් මොවා යනවා වැඩි වෙනවා අඩු එහෙම එකක් නැහැ. සතිය අඩු වුණොත් මිසක් සතිය වැඩි වීමෙන් අමතර අර්බුදයක් ඇති වෙන්නේ නැහැ. ඇයි අර්බුදයක් ඇති වෙන්නේ නැත්තේ? සතිය වැඩි උනායි කියලා, සතිය වඩා දියුණු උනායි කියලා. ඒක අකුසලයකට යන්නේ නැහැ. සතිචෛසිකේ කුසල් සිතේ පමණයි යෙදෙන්නේ. මේ විරියචෛසිකේ එහෙම නෙවෙයි. වහාම අකුසල් සිත අකුසල් සිත් එක්ක බද්ධ වෙන්න පුළුවන්. එතකොට උද්දච්චය වික්ෂිප්ත බව සිතේ සැලෙන ගතිය වැඩි වුණොත් ඒ සැලෙන ගතියත් එක්ක වීරය එකතු වෙනවා වහාම. එතකොට සීමා අතික්‍රාන්තව දරා ගන්න බැරි ඔරොත්තු දෙන්න තැනකට අපි යනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන එතන වීරය තිබුණාට ඒ වීරය කුසල වීරය නෙවෙයි. දැන් එක්කෝ ඒ වීරය කාමච්ඡන්දයත් එක්ක එකතු වෙලා. දැන් පින්කම් තමයි අපි කරන්නේ. හැබැයි ඒ පින්කම් පිළිබඳ කාමච්ඡන්දයක් ඇති වෙන්න පුළුවන්. මේ පින්කමත් කරගන්න ඕන, මේ පින්කමත් කරගන්න ඕන, මේකෙන් මේ යහපත වෙනවා, මේ යහපත වෙනවා, එහෙම කියලා. ඊළඟට අනිත් අයට උදව් කිරීම සම්බන්ධව. එතනත් අනිත් අයට උදව් කිරීම හොඳයි. ඒක කුසල ඡන්දය. හැබැයි අපිට නොදැනුවත්ව ඒක කාමච්ඡන්දයක් කියන තැනට යන්න පුළුවන්. ඉතා සූක්ෂම විදිහට වංචක ධර්මත් එක්කලා එකතු වෙලා. එතකොට අපි අවසානයේ හොඳ වැඩ කළා වුණාට ඒ හොඳ වැඩත් එක්කලා අපි කුතුහලයෙන් බැඳෙන්න පුළුවන්, මාන්නෙන් බැඳෙන්න පුළුවන්, සක්කාය දිට්ඨියෙන් බැඳෙන්න පුළුවන්, විවිධ දුර්වල මනෝභාව, තණ්හා, මාන, දිට්ඨි කියන මේ ධර්මයන්ගෙන් අපි ඒ කුසලයට උත්සාහ කරන්න. එතකොට එතන ඒක පාරමිතා හෙවත් නිවන් දකින්න අවබෝධයට උදව් වෙන බෝධිපාක්ෂික ධර්ම කියන තැනින් ගිලිහිලා එක. එතනින් ගිලිහිලා තමයි එතනින් එහාට අපි වීර කරන්නේ. එතකොට අපිට දැනෙන්නේ දැන් මම මෙතෙක් වීර කරගෙන ආව බොහොම සංසුන් මනසින්. හැබැයි දැන් මගේ වීරය නිසා වික්ෂිප්තයි. එතකොට වීරය නිසා වික්ෂිප්ත වෙලා කියලා පේනව නම් දැනෙනව නම් පැහැදිලිව තේරුම් ගන්න ඕන එතනින් එහාට ඒ වීරය බෝධිපාක්ෂික ධර්මයක් නොවේ. එතනින් එහාට ඒ වීරය බොජ්ජංග ධර්මයක් නොවේ. එතනින් එහාට ඒ වීරය කුසල වීරයක් නොවේ. එනිසා වහාම අපි සමතුලිත කරගෙන මැද තැනට ගන්න ඕන. දැන් අර අජාන් චාහාමුදුරු එක තැනක කියනවානේ ඔබ දකුණට යනකොට මම කියනවා වමට යන්න, වමට යන්න. ඊට පස්සේ වමට යන්න ගියාම ඔබ වම් පැත්තට ගිහිල්ලා කානුවට වැටෙන්නද යනවා. ඒතකොට මම කියනවා දකුණට යන්න, දකුණට යන්න. ඉතින් ඔබට හිතෙන්න පුළුවන් විටක දකුණට යන්න කියනවා, විටක වමට යන්න කියනවා. ඇයි මේ? ඇත්තනම් මේ කියන්නේ මැදට එන්න කියලා. ඒතකොට දකුණු පැත්තේ කෙළවරේ ඉන්නකොට මැදට එන්න කියලා හරියන්නේ නැහැ. ඒතකොට වමට යන්න කියලා කියන්න වෙන්නේ. ඒ වමට ගියොත් තමයි මැද හම්බ වෙන්නේ. ඒතකොට වම් පැත්තේ කෙළවරට ගියන් පස්සේ මැදට එන්න කියලා හරියන්නේ නැහැ. ඒතකොට දකුණට යන්න කියලායි කියන්නේ. එතකොටයි මැද හම්බ වෙන්නේ. හැබැයි මේ අවස්ථා දෙකේදීම අපි උත්සාහ කරන්නේ මැදට ගෙනෙන්නටයි. නමුත් ඒක ප්‍රකාශ කරන විදිහේ යම් යම් වෙනස්කම් තියෙන්නට පුළුවන්. අන්න ඒ වගේ අපි වීර්ය කරනකොට වීර්ය කිව්ව ගම අපි ඒකටත් වීර්ය කරන ඡන්දේ කැමැත්ත කිව්වන් පස්සේ ඒකත් ඕන මේකත් ඕන කුසලයේ කිව්වන් පස්සේ මට මේකත් ඕන මේකත් ඕන කියලා. මොකද දැන් මේ හැම වැඩක්ම අපි කරන්නේ තවම කෙලස් නැසලා නෙමෙයිනේ. තවම අපි සක්කාය දිට්ඨියෙන් යුක්තවයි මේවා කරන්නේ. සක්කාය දිට්ඨිය తాවකාලිකව යට කරගෙන අපේ තණ්හාව අපේ මානය తాවකාලිකව යට කරගෙනයි මේවා කරන්නේ. හැබැයි නොදැනුවත්වම ඒක ඇතුලෙන් තණ්හාව මානෙ දිට්ඨිය සක්‍රිය වෙන්න තියෙන ඉඩකඩ වැඩි. එහෙම සක්‍රිය වෙච්ච ගමන්
අපි ඒවා උපාදාන කරගෙන දැඩිව ඒ මැත්තෙම වෙහෙසෙන්න ගන්නවා. එහෙම වෙච්ච ගමන් එතනින් එහාට එක කුසල ස්වરૂපයෙන් ඔබට යනවා. ඉතින් එහෙම වෙච්ච ගමන් අපට අන්තිමට අර එක අවස්ථාවක EW අධිකාරම් තුමා එතුමා ඔය අවිහිංසක අවිහිංසාවාදී සංවිධානයක් ඇති කරගෙන ඒ සඳහා ගොඩක් කැප වෙලා තියෙනවා ඒ කාලේ. එතකොට ඒ සඳහා තරුණ කණ්ඩායමක් යොදාගෙන තියෙනවා. ඉතින් මේ තරුණයෝ සෑහෙන්න උත්සාහ කරනවා ඒ අවිහිංසාව සහ ඊළඟට අමද්දප මත්පැණින් දුම් වැටි වලින් ආදිය සමාජයේ මුදවා ගන්න. දැන් ඒ සඳහා දේශන පවත්වනවා, උනන්දු කරනවා, වැඩමුළු පවත්වනවා, මහජනයා දැනුවත් කරනවා. ඒ වගේම තරුණ කණ්ඩායමක් යොදලා තියෙනවා අර වගේ අය ඒන් මුදවා ගන්න යම් යම් උපක්‍රම කරන්න. ඉතින් දැන් මේ අය සමහර වෙලාවට බස් වලට ගොඩ වෙලා අර දුම් වැටි උරන අයට කියනවා කියලා අහන්න නැත්නම් සමහරට දුම් වැටිය ඒගොල්ලොම අරගෙන වීසි කරනවා. ඉතින් එහම අවස්ථාවල බරපතල අර්බුද ඇති වෙනවා. අර අර මිනිස්සු ගැටෙන්න එනවා, දැනුම් අහන්න වෙනවා. ඔහොම අර්බුද ගොඩක්. ඉතින් දවසක් දැන් මේ වැඩසටහන් වල ප්‍රගතිය කතා කරන්න අධිකාරම්තුමා අර තරුණ කණ්ඩායම කැඳවලා සාකච්ඡාව ආරම්භ කළා දෙන්න. ඉතින් ඒ ආරම්භ කරනකොට එක තරුණයෙක් කිව්වලු අධිකාරම්තුමා මේ වැඩේ හරියන්නේ නැහැ. දැන් අපි මේ අවිහිංසාව වෙනුවෙන් මරාගෙන මැරෙන්න හරි අපි දැන් සූදානම් වෙන්න ඕනේ. එහෙම නැතුව මේ වැඩේ කරන්න බෑ කියලා. එතකොට අධිකාරම්තුමා කිව්වලු දැන් ඕක තමයි අපිට සිද්ධ වෙන ප්‍රධානම ප්‍රශ්නේ. අපි දේවල් පටන් ගන්න මොකටද කියලා අමතක වෙනවා ටික කාලයක් යනකොට. දැන් පටන් ගන්න අවිහිංසාව සඳහා, දැන් අවිහිංසාව සඳහා මරාගෙන මැරෙන්න තමයි දැන් සූදානම් වෙන්නේ. ඒ කියන්නේ ඒක අර තණ්හාවේ මානෙ දිට්ඨියෙන් ගත්තා. මේක අපි කරන්නේ කොහොම හරි කරන්න ඕනේ. අපේ සංවිධානයේ මේක අනිවාර්යෙන් කරන්න ඕනේ. දැන් අන්නේ විදිහට අපි එක එක දේවල් උපාදාන කරනවා. පුද්ගලය වශයෙන්, සංවිධාන වශයෙන්, ආයතන වශයෙන්, මමත්වයේ වශයෙන් එහෙම උපාදාන කරගත්තට පස්සේ අපිට හිතෙන්නේ මේ හොඳ දෙයක් කරන්න කියලා. හැබැයි හොඳ දෙයක් කරන්න කියලා හිතුවට ඒ වීරය අර තණ්හාවෙන් මානෙන් දිට්ඨියෙන් මිශ්‍ර වෙච්ච ගම බෝධිපාක්ෂික කියන ගුණයෙන් ගිලිහෙනවා. මේ ඔබතුමා ඉතාම හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. ඇත්තටම අපිට ගොඩක් වෙලාවට මේ වීරයේදී ওই ගතිය ප්‍රකට වෙනවා. දැන් සතිය කියන තැනදී එහෙම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට ප්‍රඥාව කියන තැන උනත් අපිට ඔය ගැටලුව යම් ප්‍රමාණයකට එන්න පුළුවන්. චිත්ත සමාධිය, ඒකාග්‍රතාවය, ඊළඟට කරුණා මෛත්‍රිය, සද්ධාව, විශේෂයෙන් සද්ධාවෙන් තොරව ප්‍රඥාව ගියොත් එතන ගැටලුව මතුවෙන්න පුළුවන්. ඒ කියන්නේ කවුරුවත් කියන දේ පිළිගන්නේ නැතුව කාටවත් එකඟ වෙන්නේ නැහැ, කාටවත් ඇහුම්කන් දෙන්න සූදානම් නැහැ. හැම දෙයක්ම තමන්ම දකින්න උත්සාහ කරන. අන්න ඒ වගේ වැරදි තැනකට යන්න පුළුවන් සද්ධාවෙන් තොරව ප්‍රඥාව වැඩෙන්නට පටන් ගත්තු තැන, බුද්ධිය වැඩෙන්නට පටන් ගත්තු තැන. ඉතින් අන්න ඒ වගේ මේ හැම චෛතසික ධර්මයක්ම සමහර චෛතසික ධර්ම තියෙනවා කුසලයේහි පමණක්මයි යෙදෙන්නේ. ඒ වැදී අපට ගැටලුවක් නැහැ. ඒ වැදී අපට තියෙන එකම ගැටලුව ඒක කුසලයක් පමණක්ද බෝධිපාක්ෂික ධර්මයක්ද කියලා වෙන් කර ගැනීම පමණයි. ඉතින් බෝධිපාක්ෂික ධර්මයක් නොවුනත් අනතුරක් නැහැ. මොකද ඒක කුසලපක්ෂේ පමණක් යෙදෙන නිසා. දැන් සතිය හැම විටම බෝධිපාක්ෂික ධර්මයක් වෙන්නේ නැහැ. හැම විටම බොජ්ජංග ධර්මයක් වෙන්නේ නැහැ. එහෙම නොවුනයි කියලා හානියක් නැහැ. මොකද සතිය සෝබන සාධාරණ චෛතසිකයක් නිසා ඒක කුසලයේ විතරයි යෙදෙන්නේ. හැබැයි වීර්යයේ තියෙන ප්‍රශ්නේ තමයි ඊළඟට වීර්යය, ඊළඟට ඒ ගැටලුවම එන්න පුළුවන් ඒකාග්‍රතාවය, සමාධිය. සමාධිය කුසල මූලික පමණක් නෙමෙයි, අකුසලයත් එක්කත් සමාධිය දෙන්නට පුළුවන්. එතකොට ප්‍රීතිය, ඒ ප්‍රශ්නේ එන්නට පුළුවන්. ප්‍රීතිය කුසල් සිතේ පමණක් නෙමෙයි, අකුසල් සිතේ ප්‍රීතිය දෙනවා. අන්න ඒ වගේ වීර්යය, ඒකාග්‍රතාවය, ප්‍රීතිය වගේ චෛතසික ධර්මයන් වලදී අපි තාම පරිස්සම් වෙන්න ඕන. ඒක කුසල්ද අකුසල්ද කියලා වෙන් කරගන්න. ඒ කියන්නේ බෝධිපාක්ෂික වෙනවද නැද්ද කියන එක ඒක තව ඈත කතාවක්. ඊට මුලින් අපි පරිස්සම් වෙන්න ඕන මේක කුසල පක්ෂයේද අකුසල පක්ෂයේද දැන් මේ තියෙන්නේ කියන මූලික ස්වરૂපය හඳුනගන්න. එහෙම නැති වුණොත් අර විදිහේ අගතියකට යනවා. දැන් ඡන්දයෙන් අගතියට යනවා. වීරයෙන් උත් අගතියට යන්නට පුළුවන්.
අගතියට ගිය ගමන් ඒක නිවැරදි බෝධිපාක්ෂික වීර නෙමෙයි. ඉතින් ඒ නිසා වීරය අඩු කරන්න ඕන තැනුත් තියෙනවා. يعني කුසල වීරියම උනත් අඩු කරන්න ඕන තැන් තියෙනවා. හැබැයි ඔබතුමා ඔය කිව්ව අවස්ථාව වෙනකොට ඒක කුසල වීරිය කියන තැනත් අභිපවා ගිහිල්ලා අපිට නොදැනුවත් තණ්හාමාන දික්ටි වලින් ව්‍යාකූල වෙච්ච තැනක් වෙන්නට පුළුවන්. එහෙම වුණොත් වහාම අපි ඒ වීරය කුසල්ද අකුසල්ද කියලා ප්‍රත්‍යවේක්ෂා කරලා කුසලයට ගන්නට ඕන. කුසලයට අරගෙන තමයි ඊට පස්සේ බෝධිපාක්ෂික ගුණයන්ගෙන් ඒක සංයෝග කළ යුත්තේ. ඒක ඇත්තටම මේ ඔව් හරි හොඳ ලස්සන විග්‍රහයක් වාංශය කරේ. දැන් එතෙන්දී අර මට හිතන්නේ මට තේරුණේ මේ දැන් ඔය ප්‍රකීර්ණක චොයිස් එක හැම එකම ඔයගේ හැරි දෙපැත්තම ඉන්න බලන්න ඒ ස්වාමීන් වහන්සේ. ඒක චොයිස් එක හැම එකම ඔය ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට සබ්බචිත්ත සාධාරණ චොයිස් එක වල ප්‍රශ්නේ තියෙනවා. දැන් සමාධි කියලා කියන්නේ සබ්බචිත්ත ඒකාග්‍රතාව කියන්නේ සබ්බචිත්ත සාධාරණ චොයිස් එක. එතකොට ඒක කුසල් අකුසල් විපාක ක්‍රියා හැම එකම යෙදෙනවා. ප්‍රකීර්ණක චෛතසික එක කුසල අකුසල දෙකේම විටින් විට යෙදෙන්නට පුළුවන්. එතකොට සෝබන සාධාරණ චෛතසික වල අපිට ඒ ප්‍රශ්නේ නැහැ. ඒ ප්‍රකීර්ණක චෛතසික වල සහ සම්බචිත්ත සාධාරණ චෛතසික වල තමයි ඔය ගැටලුව තියෙන්නේ. එහෙමයි. අතන සාමාන්‍යයෙන් දැන් අර ඔය සැහැල්ලු ගතිපැවැතුම ඇති කියන එකත් හරි ලස්සන මේ මම හිතන්නේ ඒක අපි හොඳට බැලන්ස් කරගන්න ඕන දැනක විරියත් එක්කලා ඒකත් හරි අපිට උඟක් වෙලාවට උදව් වෙන දෙයක් වගේ. අවශ්‍යතාවක්. දැන් කායික සැහැල්ලුවක් අවශ්‍යයි මානසික සැහැල්ලුවක් අවශ්‍යයි. කායික සැහැල්ලුව නැති වෙච්ච තැන තමයි අර කාය ධරත කියලා කියන්නේ. අපේ කය තද වෙලා, පේශි තද වෙලා, ස්නායු පද්ධතිය ව්‍යාකූල වෙලා, රුධිර සංසරණය වෙනස් වෙලා, ශ්වසනය වෙනස් වෙලා. එතන මේවා ප්‍රකෘතිමත් නැහැ. මේ කය නිරෝගීව සමතුලිතව පවත්වන්න අවශ්‍ය ප්‍රකෘති මට්ටමේ නෙමෙයි ඒවා තියෙන්නේ. ඒ සීමා ඉක්මවාගිය. ඇයි ඒ සීමා ඉක්මවා ගිහිල්ලා තියෙන්නේ? අපේ බලාපොරොත්තු, අපේක්ෂා, කුතුහලය, ගස්ඨණය. එතකොට අපිට දේවල් කරගන්න මේ කෙටි වෙලාවක් තුළ ගොඩාක් දේවල් අපිට කරගන්න ඕන වෙනවා. අන්න එතකොට තමයි ඒතනත්ත ව්‍යාකූල වෙන්නේ. එතකොට කාර්ය බහුලත්වය අඩු කරගෙන සැහැල්ලු පැවතුම් ඇති තැනට, එහෙම නැත්නම් අප්පකිච්ච කියන තැනට එන්න ඕන කියලා බුදුරජාන් වහන්සේ දේශනා කරන්නේ අන්නේ ගුණය මතු කර ගැනීම. බොහොම පින් සානස බාතර කරන සන්නේ ගයම් පොත් හැර මහත්ද තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ශිල් දෙනාට තිරුවන් සරණයි ස්වාමීන් වහන්සේ මේ මෙතෙන්දී මම මේ මට තේරින් ගියත් තමයි මේ චිත්තචෛතසික බව අපි නොදැන චිත්තචෛතසික කියලා අරමුණු නොකර විශේෂයෙන්ම අපි බලනවා මේවා අපිට අර තණ්හාමාන දිට්ඨි වශයෙන් ගන්න නේද ස්වාමීන් වහන්සේ. එතකොට නේද මේ ප්‍රශ්නේ ඉන්නේ, කියන්නේ මේක අපිට යම්කිසි පාලනයකට නතු කරන්න පුළුවන් කියන අදහස අපිට එන්නේ මම මේක කරනවා කියන එක එන්නේ මේ චිත්තචෛතසික පරමාර්ථ ධර්ම වලට හිත තියන්නේ නැති නිසා නේද කියන එක මට ප්‍රශ්නේ ආව ස්වාමීන් වහන්සේ. කියන්නේ අනාත්ම දර්ශනයෙන් අපි ගිලිහුණු තැනින්ම අපි තුල අර සැඟවිලා තියෙන සක්කාය දිට්ඨිය මතුවෙන්න ගන්නවා. මතුවෙලා ඊට පස්සේ අපට ඒ අර උත්තේජනයක් ඇති වෙන්න ගන්නවා. අර කුසලයත් එක්කලා ඇති වෙන සතුට ප්‍රමෝදයත් එක්කලා අපි උත්තේජනය වෙන්න ගන්නවා. ඒතකොට මම තමයි මේ මට තමයි මේ ගුණය ඇති උනේ, මට තමයි මේ වීරිය පුදුනේ, මට තමයි මේ හැකියාව තියෙන්නේ, මටයි මේ සමාධිය තියෙන්නේ. අන්න ඒ විදිහට ඒක දැඩිව ග්‍රහණය කරන්න ගන්නවා සක්කාය දිට්ඨිය. එතකොට ඒ සක්කාය දිට්ඨියත් එක්කලා එතනින් එහාට මානය සැසඳීම ජනිත වෙනවා. එහෙම වෙච්ච ගමන්ම ඒකේ අර බෝධිපාක්ෂික ගතිය දුරු වෙලා ගිහිල්ලා ඒක නීවරණත් එක්කලා බද්ධ වෙනවා. එතනම තමයි ගැටලුව තියෙන්නේ. ඒ නිසා අපි කුසල ධර්ම දියුණු කරද්දී උනත් හැමතිස්සෙම අනාත්ම දැක්ම ඇතුව ඕනේ වපහුණු ගන්න. ඒ නිසා තමයි අර බොජ්ජංග කතාවේදී විශේෂයෙන් පැහැදිලි කරන්නේ විවේක නිසිත නිරෝධ විවේක නිසිත විරාග නිසිත නිරෝධ නිසිත වස්සග්ග පරිණාම. එතකොට එතන විවේකයේ තියෙන්නත් ඕන, නොයැලෙන ගතිය තියෙන්නත් ඕන, අර අනුප්පාද නිරෝධයකට යන ගතිය තියෙන්නත් ඕන, ඇලෙන බැඳෙන තැන්වලින් මේවා අත්හරින ගුණය තියෙන්නත් ඕන.
එතකොට ඒ ගුණාංග සමග මොහු කරගෙන මේ වර්ධනය කළොත් තමයි ඒ චෛතසික ධර්ම, ඒ ගුණ ධර්ම බෝධිපාක්ෂික ධර්ම බවට, එහෙම නැත්නම් බොජ්ජංග ධර්ම හැටියට සක්‍රිය වෙන්නේ. බුද්ධික මහත්මයා, අවසරයි ස්වාමීන් වහන්ස. YouTube එකේ ප්‍රශ්නයක් අහලා තියෙනවා. බොජ්ජංග ධර්ම භාවනාවක් නොකර වැඩි හැකිද කියලා. දැන් ඔය ප්‍රශ්නේ අහන්න හේතු වෙන්නෙම භාවනා කියන්නේ මොකද්ද කියලා හරියට තේරුම්ගෙන නැති බව. ඒ කියන්නේ දැන් දැන් ගොඩාක් දෙනා හිතාගෙන ඉන්නේ භාවනා කියන්නේ මේ කකුල් දෙක වකුටු කරගෙන, කොන්ද කෙලින් තියාගෙන, අතක් උඩ අතක් තියාගෙන, ඇස් පියාගෙන, එක අරමුණක හිත තියාගෙන කරන වැඩක් කියලා. ඉතින් ඒ එහෙම තමයි ආකෘතිගතව අපි පුහුණු වෙලා තියෙන්නේ. භාවනා කියලා කියන්නේ සිත වැඩි දියුණු කිරීම. වැඩි දියුණු කරන්නට නම් වැඩ තුනක් අපි කරන්න ඕනේ. එකක් තමයි දුර්ගුණ හඳුනාගෙන ඒවැ හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒවා දුරු කිරීම. දෙවෙනි කාරණේ තමයි යහගුණ හඳුනාගෙන ඒවැ හේතුප්‍රත්‍ය හඳුනාගෙන ඒවා දියුණු කිරීම. තුන්වෙනි කාරණේ තමයි ලෝක ධර්මතා තේරුම් අරගෙන අවබෝධ කරමින් ඒවට ඔරොත්තු දෙන්න සිත පොහුණු කිරීම. ඉතින් ඔය වැඩ තුන තමයි භාවනාව හැටියට අපිට කරන්න තියෙන්නේ. ඉතින් ඔය වැඩ තුන අපිට කරන්න පුළුවන් ධර්ම ශ්‍රවණයත් එක්කලා. ධර්ම ශ්‍රවණයේදී ওই වැඩ තුන කෙරෙනවා නම් ඒ ධර්ම ශ්‍රවණය භාවනාව. ධර්ම දේශනාවේදී ওই වැඩ තුන කෙරෙනවා නම් ඒ ධර්ම දේශනාව භාවනාව. ධර්ම සජ්ජායනයේදී ওই වැඩ තුන කෙරෙනවා නම් ඒ ධර්ම සජ්ජායනය භාවනාව. ධර්මයේ මෙනෙහි කිරීමේදී යමෙකුට ওই වැඩ තුන කෙරෙනවා නම් ඒ ධර්ම සම්මර්ෂණය භාවනාව. යම් සමාධි නිමිත්තක් මෙනෙහි කරනකොට ওই වැඩ තුන කෙරෙනවා නම් ඒ සමාධි නිමිත්ත මෙනෙහි කිරීම එතනත්තාට භාවනාව. ඒ නිසා විමුක්තායතන සූත්‍රයේදී ඔය කරුණු පහම නිවන් දකින්නට උදව් වෙන විමුක්තායතන හැටියට, එහෙම නැත්නම් භාවනා හැටියට බුදුරජාණන් වහන්සේ දක්වනවා. ඉතින් ඒ නිසා භාවනා කියලා කියන්නේ දැන් බොජ්ජංග වශයෙන් ඒ ගුණය දියුණු වෙනවා නම් ඒක තමයි ප්‍රසස්තම භාවනා. අයි එතකොට ඒකට අය කකුල් දෙක කොහමද තියෙන්නේ, අත් දෙක කොහමද තියෙන්නේ කියන එක වැදගත් නෑ. දැන් ආනන්ද හාමුදුරුවෝ අරහත්ත්වයටපත් වෙන්නේ බොජ්ජංග ධර්ම අවදි වුණු නිසා. උන්වහන්සේට බොජ්ජංග ධර්ම අවදි වෙන සතර ඉරියව්වෙන්ම තොරව උන්වහන්සේ ඇඳේ සැතපෙන්නට කියලා ගිහිල්ලා ඇඳේ වාඩි වෙලා ඊට පස්සේ ඇඟ ඇල කරනවා, කකුල් දෙක පොළවෙන් ඉස්සෙනවා. එතකොට කකුල් දෙක පොළවෙන් ඉස්සිලා ඔළුව කොට්ටෙට හිටලා නැහැ. ඒ නිසා උන්වහන්සේ සැතපිලත් නැහැ. උන්වහන්සේ වාඩි වෙලත් නැහැ. උන්වහන්සේ හිටගෙනත් නැහැ. උන්වහන්සේ සක්මන් කරමින්ුත් නැහැ. සතර ඉරියව්වෙම තොරවයි ආනන්ද හැඳුරන්ට බොජ්ජංග ධර්ම සමතුලිත උනේ වැඩුනේ. එතකොට ඒ අවස්ථාව තමයි උන්වහන්සේගේ භාවනාවේ උත්කෘෂ්ඨම අවස්ථාව. ඉතින් ඒකට ඉරියව්ව බලපෑවේ නැහැ. එනිසා අපි ගොඩාක් දෙනකොට මේ භාවනා කියනකොටම ඉරියව්වත් එක්ක බද්ධ වෙච්ච පටලැවිල්ලක් තියෙනවා. ඒ නිසායි බොජ්ජංග ධර්ම දියුණු වෙනවා නම් භාවනාවෙන් තොරව කෙරෙන්න පුළුවන්ද කියලා අහන්නේ. බොජ්ජංග ධර්ම වැඩෙනවා කියන්නේ ඒකට තමයි භාවනා කියන්නේ. ආයි වෙන එකක් නෙමෙයි. ඒ නිසා ඉරියව්ව මොකක් වුණත් යම් අවස්ථාවක බොජ්ජංග ධර්ම වැඩෙනවා නම් ඒක භාවනාවයි. තව ප්‍රශ්න තියෙද? එපමණයි හම් ස්වාමීන් වහන්ස, අවසරයි. දැන් පත්තර මහත්මයා, ස්වාමීන් වහන්සේ දෙවන සැරේ මේ මට අර තවත් ප්‍රශ්නයක් පිටින් ආව එකක් තමයි මේ බොජ්ජංග ධර්ම වැඩෙනකොට විරාග විදිහට මේ එතකොට රාගයෙන් තොරව එතකොට ඔස්සග්ග පරිණාමීව එතකොට නිරෝධ නිශ්චිතව තමයි මේක වැඩෙන්න ඕනේ කියලා නිතින් ස්වාමීන් වහන්සේ. එතකොට ඒ තුන් ආකාරයට වැඩෙන්න නම් අර අපේ ඒ සිත යම්කිසි කෙලෙස් මට්ටම් වලින් ඉවත් වෙලා තියෙන්න ඕනේ නේද? ඒ අවස්ථාව වෙනකොට නැත්නම් අර ඒ தත්වෙටපත් වෙන්න
අවස්ථාවක් එන්නේ නැහැ නේ ස්වාමීන් වහන්සේ. එහෙමද? ඒ විතරකුත් නෙමෙයි. දැන් ඔය එතන කර්ම හතරක් කියනවනේ, විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වස්සග්ග පරිණාමී කියලා. දැන් අපට පුළුවන් වෙන්නේ දැන් මේවා හිත හිතා කරන්නනේ. එතකොට එහෙම හිත හිතා කරන මට්ටමකින් නිවන් දකින්න බෑ. ඒවා හිත හිතා පුහුණු කරලා ඊට පස්සේ නොසිතාම මනසට එන මට්ටමට පුහුණු කරලා ඊට පස්සේ අර වඩන වීරයේහිම අන්තර්ගත ගුණයන් බවට පත් වෙන්න ඕන ඔය කියන ගති ලක්ෂණ. ඒ මට්ටමට ප්‍රගුණ වෙන්න ඕන. දැන් උදාහරණයක් හැටියට ගත්තොත් මෙහෙම හිතන්නකෝ. දැන් මුලින්ම අපි රියදුරු බලපත්‍රයක් ගන්නවා. රියදුරු බලපත්‍රය ගන්න කාගෙන් හරි අපි අහගෙන දැන් වාහනේ අවශ්‍ය විදිහට හසුරුවන්න අපි පුහුණු වෙනවා. පුහුණු වුණාට පස්සේ දැන් ඉතින් අපි අර කියා දීපු විදිහට අර එහාට මෙහාට සුක්කානම කරකවනවා. එතකොට ජීර් මාරු කරනවා. මේකේ තියෙන ආම්පන ටික හසුරුවන්නේ අර කියා දීපු තොරතුරු ඔළුවේ තියන. දැන් එතකොට අපි නිකන් අතරමැදි රොබෝ කෙනෙක් විතරක් වගේ වෙනවා. අපි හිතලා බලලා හසුරුවන්න අපිට මේක හරියටම තාම හුරු පුරුදු නැහැ. ඊට පස්සේ අපි කාලයක් මේක ප්‍රගුණ කරනකොට අපිට අර කියා දීපුවා ඔළුවේ තියාගෙන හිත හිතා මේක කරකවන්න ඕනේ. දැන් මේක කරකවන්න ඕන තරදි කරකවන්න ඕන කියන අදහස කෙලින්ම එනවා අපට. ඊට පස්සේ අපි තව ටිකක් කල්ලා යනකොට අපිට ඕන නම් තව කෙනෙක් එක්ක කතා කර කර මේ වැඩේ කරන්න පුළුවන්. තව ටිකක් කල්ලා යනකොට බණක් අහගෙනත් අපිට මේ වැඩේ කරන්න පුළුවන්. ඒතකොට ධර්මදේශනාවත් අහනවා, ඒ කරුණු තේරුම් ගන්නවා. හැබැයි සුක්කානම කරකවන්න ඕන පැත්තට කිසි අඩුවක් නැතුව වැරද්දක් නැතුව ඒකත් කෙරෙනවා. එතකොට මේ බ්‍රේක් එක පා ගන්නවා නැත්නම් බ්‍රේක් එකත් පා ගන්නවා. එතකොට දැන් මේ කෙරෙන්නේ මොකද්ද? අර මුලදි හිත හිතා කළා, ඊට පස්සේ ඒක ස්වභාවිකවම තුනා. දැන් අපිට තව ගොඩක් ಜಾති කරද්දි පවා අර අදාළ ගුණාංග ටික මේකත් එක්ක ගතත් එක්ක සිතත් එක්ක බද්ධ වෙලා ක්‍රියාත්මක වෙනවා. එතකොට ඒක වෙන්නේ භාවිත බහුලීකృత භාවයේ. අන්න ඒ විදිහට මේ ධර්ම ඉස්සල්ලා හඳුනා ගන්නවා. හඳුනාගෙන හිත හිත කල්පනා කර කර මේවා දියුණු කරනවා. ඊට පස්සේ ඒක නොහිතාම මතුවෙන්නට ගන්නවා. ඊට පස්සේ ඒක තවදුරටත් ප්‍රගුණ කරන්න ඕනේ. ඊට පස්සේ තමයි අපිට අර මූලික ගුණාංගවල ගුණාංගات එක්ක සම්මිශ්‍රණය වෙවි අර අතිරේක ගුණාංග වර්ධනය කරන්න පුළුවන් වෙයි. ඉතින් ඒක දීර්ඝ කාලීන වශයෙන් අපි පියවරෙන් පියවර යා යුතු ගමනක්. එහෙනම් ස්වාමීනාංශය, එතකොට අර මේ විවේක නිශ්චිතව මුලින් යව කළා සමාධියකට ආවට පස්සේ බොජ්ජංග වඩනකොට ධම්ම තණ්හාවක් ඇති වෙනවානේ, අර නිකාන්තියක් වගේ එකක් නේ ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අර සමාධියට පොඩි ඇලීමක් එනවනේ. එතකොට ඒතෙන්දී ඒ වෙලාවේ යම් අපි ඒක අභිබවා යන්න මේ පරමාර්ථ ධර්ම වල ත්‍රිලක්ෂණයම මෙනෙහි කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ. මෙනෙහි කළ යුතු වෙනවා. ඉතින් දැන් මේ නිකාන්තයත් එක්කලා අපි ඇලෙනවා නම් එතනින් එහාට ඒක විදර්ශනා උපක්ලේශයක් හැටියට විදර්ශනා මාර්ගයෙන් අපි ගිලිහෙනවනේ එතනින් එහාට. එතකොට එහෙම ගිලිහුනොත් එතනින් එහාට එතනත්ගේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ නැහැ. ඒක අර නිකාන්තියත් එක්කලාම අහෝසි වෙනවා. ඉතින් අන්නේ විදිහට මාර්ගඥානෙ උපදවන මොහොත දක්වාම විවිධ ක්ලේශ බාධකයන් මතුවෙන්න පුළුවන්. අවදි වෙන්න පුළුවන්. ඉතින් ඒවා පිළිබඳ හැම විචක්ෂණ බවකින් තාම තියුණු කරන ලද සිහියකින් මනසේ කොතනක හරි සියුම් විදිහට හරි අර සංඥාවන් අවදි වෙනවා නම් ඒවා පෙනෙන්නට ඕන. ඊට පස්සේ ප්‍රඥාවෙන් විමසිලිමත් බවෙන් ඒ කවර හෝ තැනක පොඩි අඩුවක් සිද්ධ වෙනවා නම් ඒ කවර හේතු ප්‍රත්‍යයෙන්ද එහෙම උනේ කියලා දැනෙන්නට ඕන. අන්න ඒ මට්ටමට ඉතාම තීක්ෂණ විචක්ෂණ සූක්ෂම තත්ත්වයට මනස වැඩෙනකොට තමයි මේ කියන ගුණාංගات එක්කලා අපිට සිත පවත්වන්න පුළුවන් වෙන්නේ. එහෙම නැතුව නිදිමත යට කරගෙන අමාරුවෙන් අරමුණක එල්ලිලා ඊට පස්සේ සිත වෙනත් අරමුණකට යනවා, ඒකෙන් ගලවගෙන එහෙම කර කර කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. අපි එහෙම කරන්නේ මේකට අවතීර්ණ වෙන මුල් අවස්ථාවේ. එහෙනම් ස්වාමීනාංශ මෙතෙන්දී අර මන් දකින්න එකක් තමයි ස්වාමීනාංශ, අර දැන් අපි මේක කරගෙන යනකොට දැන් අර ප්‍රශ්නයක් කාලා තිබ්බේ සක්මන් කරන ගමන් බොජ්ජංග වඩන්න පුළුවන්ද කියලා. ඒ මං හිතන්නේ එතුමියට ඒ ප්‍රශ්නේ ඉඳ ඇත්තේ මේ
බොජ්ජංග ධර්ම කෙරෙහි තියෙන මේ අර ඒ හරි විග්‍රහය හිතට ඇවිල්ලා නැති හින්දා වෙන්න ඕනේ. මොකද මෙතෙන්දී දැන් අර විශේෂයෙන් සතිය අවශ්‍යමනේ ස්වාමීන් වහන්සේ නේද ස්වාමීන් වහන්සේ. ඒ සතියේදී මේ හතරවෙනි ධානයේ විතර වෙනකොට මේ සතිය සුද්ධම සතිය වෙන්නේ නේ ස්වාමීන් වහන්සේ. හතරවෙනි ධානයේ දක්වා වෙනකොට. ඔව් ධානයේ නෑ ධානයේනොත් සුද්ධ සතියක් බවට පත් වෙන්නේ නෑ. ඒ ධානයට අවශ්‍ය සතිය මාර්ගඵල ලැබීමේදී ඒ සතිය මාර්ග ධර්මයන්ට අදාළ විදිහට බොජ්ජංග ධර්ම බවට පත් වෙනවා. එතකොට සමාධිය ධාන වඩන අවස්ථාවේදී පවතින සතියත් බොජ්ජංග සතිය නෙමෙයි. එහෙමයි. එතන මට තේරුම් ගන්න ඕනි දැන් අපි සාමාන්‍ය ධානයක් කරනකොට එකම අරමුණක් නේ මේ වෙන්නේ. ඒක නිසා ඒ ධානයෙන් නැගිටලා නේද අපි විපස්සනාව කරන්නේ. එතකොට ඒ වෙලාවේ ශුද්ධ සත්‍යයක් තියෙනවා කියලා මම අහලා තියෙනවා ස්වාමීන් වහන්සේ හතරවෙනි ධානයෙන් නැගිටට පස්සේ. ඒක කරගෙන තමයි ඊට පස්සේ අපි විදර්ශනාවට යමු වෙන්නේ. එහෙමයි. විදර්ශනාවට යමු වෙද්දි තමයි ඊට පස්සේ අර ඒ සතියේ බොජ්ජංග ලක්ෂණ ඊට පස්සේ අපිට එතනට මුහු වෙන්නේ. ඉතින් බොජ්ජංග මට්ටමට දියුණු කරගත්තු තැනත්තා ධානය උපදවා ගත්තත් ඒ තැනත්තාගේ සතිය තුළ අර බොජ්ජංග ගති ලක්ෂණ තියෙනවා. ඒ මට්ටමට පුහුණු කරගත්තට පස්සේ. එතකොට ඒ තැනත්තා ධානයෙහි ඇලෙන බැඳෙන කෙනෙක් නෙමේ. එයා ධානය ඊට පස්සේ වඩන්නේ උපාය මාර්ගයක් හැටියට, උපකරණයක් හැටියට, මෙවලමක් හැටියට පමණයි. එතකොට එතනදී ඔහු ධානය පාවිච්චි කරන්නේ. එහෙමයි. ඔව් ධානය මේ අර තණ්හාමාන දිට්ඨියට හසු කරගන්නේ ස්වාමීන් වහන්සේ. හසු කරගන්නේ නැහැ. ඒක ඉදිරි පියවරට යන්න අවශ්‍ය මානසික තත්ත්වයක් හැටියට පමණයි ඔහු දකින්නේ. එහෙමයි. ඉදිරි ගුණයට ඉදිරි තත්ත්වයට මනස ගෙනියන්න මෙන්න මේ ගුණාංග අවදි කරන්න ඕන. ඒ ගුණාංග ටික මේ සිතේ මතු කරන්න ඕන කියන දැක්ම ඇතුවයි ඔහු ඒක කරන්නේ. එහෙම නැත්නම් අර ධානයේ ලැබෙන ඒකාග්‍රතාවයට සුවයට ඇලීමෙන් බැඳීමෙන් නෙමෙයි. එහෙම සයින් අස වොන්ට් බෝම් පින් මේ කරුණ හේරුම් කළ දුන්නට හේරුවන් සර් නැ ස්වාමීන් වහන්සේ. ආනන්ද මහින්කන් මහත්තයා සරණ තරන් සරණයි මේ අතර මේක මේ පොඩි ප්‍රායෝගික දැක් මම අහන්නේ මේකට කෙලිම අදාළ නැහැ. දැන් අපි දහිතන්න අපි සාමාන්‍යයෙන් පන්සලට ගිහිල්ලා පූජාවක් කරනවා. ඒ අවස්ථාවේදී අපි හිතමු කටින පූජාවක් කරේ මොනවා හරි කරන අවස්ථාවකදී අපි නිතරම කරන දෙයක් නිසා නේද පන්සල් අරගෙන ඉතින් අපි අර බුද්ධ පූජාව පූජා කරනවා දිගටම ඉතින් ගාථා කියනවා. ඉතින් මම කරන දෙයක් තමයි සාමාන්‍යයෙන් ඒ පන්සල් අරගෙන ඉස්සනිකව ඉක්මනට හිතෙන් ඒක ඒ පූජාව ඉවර කරලා මම ඒලාවේ භාවනා කරනවා. ඒකට හරි බේසියක ඒ අස්සන්ම ඒ කාලේ හොඳට තියෙනවා ඉඳගෙන ඉන්නේ. ඒ වටපිටාවක් තියෙනවා. හැබැයි ඉතින් අර මම ඒ වෙලාවේ අර අපි සමූහයත් එක්කලා නැහැ. මොකද දැන් සමහරවිට ස්වාමීන් වහන්සේනක් හිතෙන්න පුළුවන් මොකද මේ මිනිස්සයා මේ භාවනා කරන්නේ මේ මෙතන ගාත කියන වෙලාවේ කියලා. ඒතර ඕක මගේ හිතේ ගැටෙනවා දැන් ඉතින් ඕක මේක හරි එකක්ද මම මේ කරන්නේ. නමුත් මට හරි ලේසි ඒ අවස්ථාවේදී භාවනා කරන එක. ඒ එහෙම දෙයක් කොහොම සමහරවිට අපි ගලප ගන්නුනේ ඒක වැරද්දක්ද නැත්නම් ඒකට ඒක සුදුසු දේ අවස්ථාවේදී එහෙම දෙයක් කරන එක අනිත් කට්ටියට විරුද්ධව නෙමෙයි. ඉතින් ඒගොල්ලෝ එකක් කරනවා මම තව එකක් කරනවා. ඉතින් ඒක කොහොමද අපි දක්ෂ වෙන්නට ඕන සම්මත ලෝකයක් එක්කලා අපි පවතින්නටත් දක්ෂ වෙන්නට ඕන. අපේ ආධ්‍යාත්මික සංවර්ධනයට බාධා නොකර ගන්නටත් ඕන. ඉතින් ওই දෙපැත්තම හරියම සමතුලිතව කරගෙන යන්න ඕන. දැන් සමහර වෙලාවට අපි ආධ්‍යාත්මික සංවර්ධනය ගැන උනන්දු වෙනකොට අපි අර සම්මත ලෝකයේ ඇවතුම් වලට වඩා පටහැනි වෙන්න පුළුවන්. එහෙම වුණොත් අපිට සම්මත ලෝකයේ තුල යම් යම් අර්බුද මතු වෙනවා, ගස්ඨන මතු වෙනවා, චෝදනා මතු වෙනවා, එහෙම ප්‍රශ්න එනවා. ඊට පස්සේ ඒක ගණන් ගන්නේ නැතුව අපි යන්න ගියන් පස්සේ අපේ මනස තුල යම්කිසි හිතුවක්කාරකමක් වැඩෙන්නට පුළුවන්. ඒකත් එක්කලා. ඉතින් ඒව හරියම ප්‍රවේශමෙන් ඕන තෝරගන්න එතනදී හැබෑවටම චිත්ත ඒකාග්‍රතාවයේ සහ ඒ ගුණය දියුණු කරගන්න මම උත්සාහ කරනවාද එහෙම නැත්නම් මොකද්ද ඇත්තටම ඇති වෙන මානසික තත්ත්වය කියන එක යලි යලි ප්‍රත්‍යවේක්ෂා කරන්න. ඉතින් එහෙම ප්‍රත්‍යවේක්ෂා කරමින් අර සමස්ත සමාජයේ අදහස ආකල්පය මොකක් වුණත් මේකෙන් මට යහපතක් කරන්න පුළුවන්, අනිත් අයටත් හොඳ මාර්ගෝපදේශයක් ලබා දෙන්න පුළුවන් කියලා තමන්ට දැනෙනවා නම්
ආත්මාර්ථ පරාර්ථ කියන උභයාර්ථයට මේක උදව් වෙනවා කියලා පෙනෙනවා නම් එහෙම කරන්න පුළුවන්. හැබැයි ඒකෙන් අර සමස්තය ව්‍යාකූල වෙනවා කියලා. දැන් මොකද අපිට සමහර දේවල් සංස්කෘතිකමය වශයෙන්, පාරම්පරික වශයෙන් පවත්වාගෙන යමේ අවශ්‍යතාවයකුත් තියෙනවානේ. උදාහරණයක් හැටියට ගත්තන් පස්සේ අපි හිතමු දැන් පොඩි දරුවෝ. ඒ පොඩි දරුවෝ පන්සලට ගිහිල්ලා ඒගොල්ලෝ එකට ගාථා කියන්න ඕන, එකට වඳින්න ඕන, හාමුදුරුවන්ට අනුකූල වෙන්න ඕන. එතකොට අපි ඊට වඩා වෙනස් දෙයක් කරනකොට ඒක හාමුදුරුවන්ගේ මනසටත් ගැටුමක් වෙන්න පුළුවන්. අනිත් දකින තරුණ පිරිස්වලටත් ඒක අමුත්තක් වෙන්න. එතකොට ඒගොල්ලෝ වෙන වෙන විදිහට ඒගොල්ලෝ කැමති කැමතිද. දැන් උදාහරණයක් හැටියට පහුගිය කාලේ එහෙම ප්‍රවණතාවයන් ඇති වුණා. උදාහරණයක් හැටියට දැන් ඔන්න ඇතැම් ස්වාමීන් වහන්සේලා කියා දෙනවා සිල් ගන්න ඇඳුම ප්‍රශ්නයක් නැහැ, ඒක සුදුම වෙන්න ඕන නැහැ, උතුරු සළුවක් අවශ්‍යම නැහැ, අන්සලට යන්නම ඕන නැහැ. දැන් එතකොට මේ කතා හරියේ කියන ඒවා. gedara ඉඳගෙනත් සිල් ගන්න පුළුවන්. හැබැයි gedara ඉඳගෙන සිල් ගන්න පුළුවන් කියන එක ප්‍රායෝගිකව කතාව හරි. නමුත් හැමදෙනාම හොයටවත් පන්සලකට යන්නේ නැතුව gedara ඉඳලා සිල් සමාදන් වෙන්න පටන් ගත්තොත් අර පන්සලට එකතු වෙලා හාමුදුරුවන්ගේ මූලිකත්වයෙන් එහෙම නැත්නම් හාමුදුරුව මූලික වෙලා හෝ නොවි හෝ සාමූහිකව දීර්ඝ කාලයක් බෞද්ධ හැටියට එකතු වෙලා පවත්වාගෙන ආපු මේ සාමූහික සංස්කෘතික වැඩපිළිවෙල අපිට ගිලිහිලා යනවා. දැන් අපි මුස්ලිම් ජනතාව ගත්තන් පස්සේ ඒගොල්ලෝ යාඥා කරන්නේ යහපත් දෙයක්ද අයහපත් දෙයක්ද කියන කතාවක් නැහැ. සියලුම දෙනා ඒ નિયમિત වෙලාවට පල්ලියට යනවා. පල්ලියට ගිහිල්ලා ඒ කරන යාඥාව, ඒ කරන වන්දනාව කරනවා. ඒ වෙලාවට පල්ලියට යන්න බැනම් ඉන්නතරගේ ඉඳලා හරි ඒක කරනවා. එතකොට ඒවත් තුලින් ලොකු ආධ්‍යාත්මික සංවර්ධනයක් ඇතත් නැතත් සාමූහික වශයෙන් ලොකු එකමුතුවක්, ලොකු හයියක්, ලොකු බලයක් ඒවත් තුල ගොඩ නැගෙනවා. එතකොට ඒවත් අවශ්‍යයි සංස්කෘතිකමය වශයෙන් මේව පවත්වාගෙන යන්න. එතකොට බෞද්ධයෝ හැටියට අපිට වඳින පොතන එකවත් එක විදිහකට කරන්න බැරි මට්ටමකට අපි ආවොත් එතන දැන් ඔබතුමා කිව්වා වගේ ඔබතුමාගේ පහසුව යහපත හොඳ දෙයක් අරමුණු කරගෙන තමයි ඒක ආරම්භ කරන්නේ. හැබැයි ඒක සමාජයේ අනිත් අයට යම්කිසි වැරදි මඟ පෙන්වීමක් වෙන්න පුළුවන්. අර විදිහට එක් එක්කෙනා තම තමන් කැමති විදිහට දේවල් කළාට කමක් නැහැ වගේ අදහසකට එන්න පුළුවන්. අනිත් පැත්තෙන් අපිට ආයෙ ප්‍රශ්නයක් එනවා. හැමෝම එකම තැනකට ගොනු කරන්න ගියාම ඒකත් එක්ක අපිත් පිරිහෙන්නට ගන්නවා සමහරවිට. අනිත් සියලු දෙනා එකම අරමුණකට ගොනු කරලා අපිට නිම කරන්න පුළුවන්ද, කොහොමද කරන්න කියන ප්‍රශ්නෙත් අනික් අතට එනවා. ඉතින් අන්න එතනදී තමයි අපි මධ්‍යස්ත වෙන්න ඕන. 100%ක්ම අපිට අනිත් සියලු දෙනා එකපාරකට ගොනු කරලා අරන් යන්නත් බෑ. හැබැයි එහෙම යන්නේ නැහැ කියලා අපි දැන දැනම සමාජයට වැරදි වැරද්දක් කරන්න පසුබිම හදන එක සුදුසුත් නැහැ. ඒ බඳු තැන්වලදී බොහෝම කල්පනාකාරීව කටයුතු කරන්න ඕන. අපි කරන්නේ හොඳ දෙයක් වුණත් ඒකෙන් අනෙක් කෙනෙක් වැරදි ආදර්ශයක් ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය ගෙදරින් ගම් සිල් සමාදන් වෙන අයට අපි දෙන උපදේශය තමයි පන්සලට යාමේ යම් නොහැකි බවක්, අසනීප තත්ත්වයක්, වෙනත් ගැටලුවක් තියෙනවා නම් ගෙදර ඉඳලා සිල් සමාදන් වුණාට කමක් නැහැ. දැන් තව සමහරු කල්පනා කරනවා පන්සලට ගියන් පස්සේ එතන උපදූප කතා කරන්නේ, බණක් කියන්නේ නැහැ, හරියට වැඩසටහනක් කාලසටහනක් කෙරෙන්නේ නැහැ. එතනට ගිහිල්ලා කාලේ නාස්ති කරනවට වඩා රූපවාහිනිය දාගත්තාම ඒකේ වැඩසටහන් ටික ඔක්කොම යනවා. ගෙදර ඉඳලා අපිට හොඳට ගුණධම් වඩන්න ඕන. එතකොට මේ කතාව ඇත්ත. සමහර පන්සල්වල එහෙම වැඩසටහන් නැති වෙන්න පුළුවන්. ඒ නිසා ඒ කියන කතාව ඇත්තක් වෙන්න පුළුවන්. නමුත් දැන් මේක ඒක තමන්ගේ පෞද්ගලික අවශ්‍යතාවය සඳහා එහෙම කිරීම වර්ධනය. හැබැයි මේක සමාජගත කරන්න පටන් ගත්තොත් එහෙම ඒකෙන් ලොකු හානියක් වෙනවා සංස්කෘතික මේකස. එතකොට වැඩි කාලයක් මේ ශාසනය මේ ධර්ම පවතින්නේ නැතු යනවා. ඉතින් ඒ නිසා තම තමන් ගුණධම් වැඩිම වගේම ඒ සමස්ත පද්ධතිය ගුණධම් මත පවත්වාගෙන ඉදිරියට යන්න සහාය වීමත් අපේ හැමදෙනාගේම වගකීම. ඒ කියන්නේ Taman ගුණධම් වැඩි වීම සහ සසුන පැවැත්වීම. ඒක ගිහි පැවිදි දෙගල්ලගේම වගකීමක් වෙනවා. ඉතින් අන්න ඒවට බාධා නොවන හැටියට ක්‍රියා කරන්නටත් අපි දක්ෂ වෙන්න ඕන. එහෙමයි සනද, බොහොම පැහැදිලි. නැත්නම් සන්නේ. හොඳයි, එහෙමනම් අපි අද කාල වේලාව නික්ම යනවා. අරුණමන්ත මහත්තයාට තව යමක් කියන්න තියෙනවද? ස්වාමීන් වහන්සේ කෙටියෙන් සඳහන් කරන්න අපේ
ගයන් පුතුහර මහත්තයා සඳහන් කරපේවා අනුව ධ්‍යානයක් ලබනකොට ඇත්ත වශයෙන්ම කෙනෙක්ගේ ලොකු ඒකට බැඳීමක් ඇති වෙනවා, ඒක ඇති වෙන පහසුවට. නමුත් කාලයක් යනකොට අර සංහිඳියාව කියන එක අතපත ගාලා තේරුම් ගියාට පස්සේ කෙනෙකුට සාමාන්‍ය ජීවිතයේ කටයුතු වලදී පවා ඉක්මනට එතෙන්න ගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ කියන්නේ වශී කරනවා කියන එකද මන් දන්නේ නැහැ. නමුත් අර ඒක අතනින් වහලා එක පාට ඒ සංහිඳියාව තත්ත්වයට ගන්න පුළුවන්. එතකොට අර මුලදි තේරෙන්නේ අච්චර කෑදරකමක් අර නිශ්ශබ්ද අර ඒ ධ්‍යාන තත්ත්වයට ඇති වුණාට පස්සේ ඊට වඩා වෙනස් ආකාරයක පිරිසුදු භාවයක් එක්ක ඒකට මධ්‍යස්ථ භාවයකුත් සමග අර ඕන අවස්ථාවකදී නිස්සල තත්ත්වයකට ගන්න පුළුවන් හැකියාව ඇති වෙනවා නේද ස්වාමීන් වහන්සේ? ඒක හැබැයි දෙවිධයකට වෙන්න පුළුවන්. ඔබතුමා කියනවා වගේ අර කාලයක් යද්දී අර බොජ්ජංග ගුණවලින් යුක්තවත් ඔය තත්ත්වය ඇති වෙන්න පුළුවන්. එහෙම නැතුව අපට ඕනෑම දෙයක් නැවත නැවත සුලභ වෙනකොට ඒක නීරස වෙන ගතියක්, ඒක තියෙන උද්යෝගයේ උනන්දුව කුතුහලය නැති වෙලා ගිහිල්ලා ස්වභාවිකව මධ්‍යස්ත වෙන ගතියකුත් තියෙන පුළුවන්. එතන ඇති වෙන්නේ extra අඥාන උපේක්ෂාව. ඒ අඥාන උපේක්ෂාවට යන්නේ නැතිව අපට සබුද්ධික විදිහට ඥාන සංප්‍රයුක්තව අර විවේක නිශ්චිත, විරාග නිශ්චිත, නිරෝධ නිශ්චිත, වස්සග පරිණාමී කියන මෙතනට යන්නටයි මම මේ ඒකාග්‍රතාවය දියුණු කරන්න කියන එක නැවත නැවත සිහි කිරීමෙන්, ඒන් මනස දැනුවත් කිරීමෙන් කලක් යද්දී අර සමාධියට කෑදර වෙන, ලොල් වෙන ගතිය අඩු වෙනවා නම් අන්න එතකොට ඒ තනත්තාට ධානයට සමවැදුණත්, පියවි ලෝකයේ හිටියා වුණත් ඒ චිත්ත ඒකාග්‍රතාවය බෝධිපාක්ෂික ධර්මයක් හැටියටම නඩත්තු කරගන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ ඉන්ද්‍රියන්ගේ තියෙන එක්තරා ගතියක් තමයි නැවත නැවත දේවල් ලැබෙනකොට ඒක ගැන තියෙන කුතුහලය, උනන්දුව අඩු වෙලා ගිහිල්ලා මධ්‍යස්ථ තැනකට එනවා. ඒ මධ්‍යස්ථ භාවය බෝධිපාක්ෂික ධර්මයක් නෙමෙයි. නැහැ ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ දැන් මොකක් හරි ගැටෙන දෙයක් හරි ඇලෙන දෙයක් හරි තත්වයකට මැදි වෙනකොට ඒ අවස්ථාවට අරකත් එක්ක සම්බන්ධ කරලා අර ධානසිතේ තත්වයට සම්බන්ධ කරගෙන එක පාට නිසල බවක් ඇති කරගන්න පුළුවන් හැකියාවක් ඇති වෙනවා. හැබැයි ඒක පිසිදු. එහෙමයි ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. එතන අපි ධර්ම සාකච්ඡාව අද දවසේ මෙපමණකින් නිමවටපත් කරමු. ඉතින් අද දවසෙත් හැම දිනම ඉතාමත්ම වැදගත් ප්‍රායෝගික කාරණා බොහොමයක් කතා කළා. මම හිතනවා අද අපි දේශනා කරපු කොටස තරමක් ගැඹුරු වුණත් ඒක පාදක කොටගෙන හැම දිනාටම වැටහෙන ආකාරයට හුඟක් දෙනා ප්‍රායෝගික දහම් කරුණු මතු කළා, සාකච්ඡා කළා. ඉතින් අද දිනේ මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡාවට සම්බන්ධ වීම තුළින් ඔබ අප සියලු දෙනාම ගොඩනගා ගත්ත මේ කුසලය අප හැම දෙනාටම ධර්මඥානය දියුණු කරගන්නටත්, සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කරන්නටත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. හැම දෙනාටම තෙරුවන් සරණයි.